Hai Buan, tapi ada tunci hati sajiwa sangwada alam dekeran sudana. Tamat unsum desa palana watawarna aktul tamaya ada dapat sedih tapi tunci hati nego muna gehenne. Ada api katakan itu sudana mesirin api perdana arah deti api dita sahabagi wanne jono tapi mukti permuni desa palana mandala sabika kedilal kanta mahata. Hai Buan kira betul maafili gan. Anagate anduak hadanna tiranatmaka balaya denna kiyala tamai janata vimukti peramuna pasuge kale mahamathivarnayedi vedikawala kiya sitiye. Ehema balayak denna kiyala illapu janata vimukti peramunata labenne mantri dura 4 jathika laisthu mantri dura 2ත් එක්ක 6 samastha pratipalaya gaththama 4.87 mokada une Canda dunne, eka yune wena mokakwad ne. Ai ehema wenne. Oh, mehemai. Dan me parlimentu candaye me swarupaya wenada parlimentu canda walata wada yam kisi wenasak tibba. Ekenne mekat me janadhipathiwaranayak wage una. Dan Januari 8 wenida ජනාධිපතිවරණය මූලික වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයව පරාද කිරීමයි මහින්ද රාජපක්ෂ මහත්තයව දිනවීමයි එහෙම නැතුව මේ මහින්ද රාජපක්ෂ මහත්තයව පරාද කිරීමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයව දිනවීමයි නෙමෙයි මෛත්‍රීපාලද කවුද නෙමෙයි ඒ දේශපාලනේ පෙළ ගැහුනේ Mahinda Rajapaksa Mahathaya parada kirimai Mahinda Rajapaksa Mahathaya dinawimai kiyana vidiyata etakota den api niyojanaya kare Mahinda Rajapaksa Mahathaya parada kirima kiyana moolika deshapalana kavaya athule den Januari 8 wenida Mahinda Rajapaksa Mahathaya paraduna නවතවතාවක් එතුමා අගමැති අපේක්ෂකෙක් විදියට ආණ්ඩු බලය අල්ලා ගැනීම අරමුණු කරගෙන දේශපාලනයට ආපු එක මෙතන විශේෂත්වයක් බවට පත් වුණා. අපි වුණත් අපේ දේශපාලනය පිළිබඳ ගණන් බැලීම් අනුව අපි හිතුවේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත අගමැති අපේක්ෂකෙක් විදියට ඡන්දේ ඉල්ලයි කියලා. අපි ඒ කියන්නේ දැන් ජනවාරි ආසන්න කාලේ ඒ වගේම එතුමා පරාජය වුණාට පස්සේ නැවත මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ජනාධිපති මේ අගමැති අපේක්ෂකයාට ඒ කියලා අපිට තක්සේරුවක් තිබ්බේ නැහැ. කවුද මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පැත්තෙන් වුණත් උත්සාහය තිබුණේ දිගටම ජනවාරි 8 වෙනිදා පස්සේ Mahinda Rajapaksa ප්‍රමුඛ ඒ වටා පෙළ ගැහිච්ච ප්‍රබල කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැත්තකට තියන්න පුළුවන් නම් නාම යෝජනා නොදී ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියයි තව දුරටත් ගියොත් හෙළවුරුමේ සමහරට සමත් පොන්සේක මහත්තයා ඒ වගේ කට්ටිය මේ එකතු වෙලා එක්තරා ආකාරයකට සම්දානයක් විදියට පාර්ලිමේන්තු මැතිවරණයට එන්න තමයි සැලැස්ම ක්‍රියාත්මක වුණේ. ඒ කියන්නේ ජනවාරි 8 වෙනිදා පස්සේ. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් ඒ උත්සාහය ගත්ත අයටත් බැරි වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාන එක වළක්වන්න. එතුමා අගමැති අපේක්ෂකයා විදියට ආවා. නැවතත් මොකද වුනේ මේ පාර්ලිමේන්තු ඡන්දයත් ආපහු මහින්ද දිනවන මහින්ද පරද්දන ඡන්දයක ස්වරූපයකට පත් වුණා. අවසාන වෙනකොට. ඉතින් අර ඒක විසින් මහින්ද රාජපක්ෂ මහත්තයාව පරාද කරන්න ඕන කියන ගොඩේ හිටපු අය එතුමා පරාද කිරීම මූලික කරගෙන අලියට කතිර ගහන තැනකට තල්ලු වුණා. අර ඒක විසින් අපි බලාපොරොත්තු වෙච්ච
chanda pramana apita labunne dan mahinda dinai wage kiyana tanakata antim wenakota aawa nisa tika paawena chanda daayaka mahinda virodhi paawena chanda daayaka bahutaraya tal wela giya eksat jathika pakshayata eka hondata peena dan eksat jathika pakshaya oya koita ආසන්න කාලේ වෙනකොට ඡන්ද ලක්ෂ 25ක විතර සීමා වෙලා තිබ්බේ. එක්සත් ජාතික පක්ෂය ලෙස ලැබෙන ඡන්ද. නමුත් මේක ලක්ෂ 50කට විතර ආසන්න ප්‍රමාණයක් දක්වා වර්ධනය වුණා. ඒ නිසා මේ අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්කය ආවේ නැහැ. ඒ නිසාද ජනතා විමුක්ති පෙරමුණට මේ තත්ත්වය ඇති වුණේ. මූලික වශයෙන් සමහර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිඵලය දිහා බලලා කියන කාරණයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ හැසිරුණේ ඔය ආසන්න ඡන්ද දෙකේදීම. ජනතා විමුක්ති පෙරමුණ හැසිරුණේ රනිල් වික්‍රමසිංහ මහතාට වාසි වෙන විදිහට කියලා. ජනතා විමුක්ති පෙරමුණ අඹගහට ගල් ගැහුවා රනිල් වික්‍රමසිංහ මහත්තයට ඔඩොක්කු අල්ල ගන්න කියලා. එතකොට අඹගෙඩි ටික රනිල් වික්‍රමසිංහ මහත්තයා හොලගත්ත ජනතා විමුක්ති පෙරමුණට ගිඩි නෑ කියලා. මෙහෙම මේ මේක නෙමෙයිද ඇත්තට මුනේ ඔබතුමන්ලගේ හැසිරීම රනිල් වික්‍රමසිංහ මහත්මයාට වාසි වෙන විදිහට නෙමෙයිද සිද්ධ වුනේ. රනිල්ට වාසි වුණා. දැන් මේකයි උතන දෙන ප්‍රශ්නේ දැන්. දැන් ලංකාවේ දේශපාලනයේ දැන් මේ ප්‍රධානයයි කියන පක්ෂ දෙකකට බෙදිලා තියෙනවානේ. දැන් එක්සත් ජාතික පක්ෂය බලේ ඉන්න කාලේ අපි උදාහරණයකට ගමුකෝ 2001 මෑත කාලේ ඊට කලින් 2001 සිට කියලා අපි ගමුකෝ 2004 විතර වෙනකන් රනිල් ළඟමෙත් හැටියට හිටියානේ දැන් ඒ කාලේ අපි එක්සත් ජාතික පක්ෂයට ප්‍රහාරයක් එල්ල කරානේ පද රිගේනියන් ශ්‍රී ලංකා වැඩසටහන එතකොට ප්‍රභාකරන් එක්ක අත්සන් කරපු ගිවිසුම ඒවා පදනම් කරගෙන සාගත කරන්න ගිහින් සංස්කරණ පදනම් කරගෙන අපි දැවැන්ත විවේචනය ගොඩනැගුවා. දැන් ඒ ගොඩනගනකොට ඒකේ වාසියක් ශ්‍රී ලංකාවේකට යනවනේ. ඒක වළක්වන්න බෑ. එතකොට තමයි කියන්නේ අපි චන්ද්‍රිකාගේ සාරිපොටි කියලා වාක්‍යෙන්නේ එතකොටනේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලයේ ඉන්නකොට ඒකත් එක්ක අපිට යම්කිසි විවේචනයක් සටනක් අපි ගොඩනගනකොට දැන් අපි ඡන්දපද නමින් ගත්තම තාම ඉන්නේ තුන්වෙනි තැනනේ රටි ඡන්දපද නමින්. එතකොට අර දෙවෙනි තැන ඉන්න බලවේගයට වාසියක් යනවා. මොකද අර පළවෙනියා පරද්දන්න නිතරම දෙවෙනියාව තෝරගන්න සංස්කෘතියක් නිර්මාණය වෙලා තිබෙනවා. එතකොට UMP ආණ්ඩුවක් තියෙනකොට අපි කරන දේශපාලනේ වාසියක් එක්තරා දුරකට ශ්‍රී ලංකාවයකට යනවා. ශ්‍රී ලංකා ආණ්ඩුවක් තියෙනකොට අපි ඒකට විවේචන එල්ල කරනකොට ඒකට මැදි මැදිහත් වෙනකොට ඒකේ වාසියක් UMP එකට යනවා. ඉතින් ඕක ඕක කවදා හරි අපිට වෙනස් කරගන්න තියෙන්නේ අපි දෙවෙනි තැනට එන්න ඕනේ. ඒක අපි ඒ උත්සාහ කරමින් ඉන්නවා. එහෙම නැත්නම් අර දෙපැත්තටම සමාන්තරව දේශපාලනය විවේචනයක් එල්ල කරන්න පුළුවන් වෙන වර්ගයේ දේශපාලන වටපිටාව නිර්මාණය වෙලා තියෙනවා. මේම කාලයක් තිබ්බා. උදාහරණයක් ගත්තොත් 94න් පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මෙතිණියගේ පාලන කාලේ ඉතා ඉක්මනින්ම එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති වල ස්වරූපයට චන්ද්‍රිකා කුමාරතුංග මෙතිණිය හැසිරෙන්න පටන් ගත්තා. ඇයි ඒ කියේ ශ්‍රී ලංකාව අයින් කළ බලය බෙදීම ගත්තා. එතකොට සුදු නෙළුම් ආදි වශයෙන් මේ ව්‍යාපාර ගියා. නමුත් ඒ ඉතිහාසයේ දිහා බැලුවම ජනතා විමුක්ති පෙරමුණ තුන්වෙනියට තමයි එදත් හිටියේ පක්ෂයක් විදිහට දේශපාලන පක්ෂයක් විදිහට. නමුත් ජනතා විමුක්ති පෙරමුණ තුන්වෙනියට උවත් තිරණාත්මක සාධකයක් විදිහට කටයුතු කරා. එන්න ඔබතුමන්ලාගේ ජනතා විමුක්ති පෙරමුණේ තිබිච්ච ගෙඩි ප්‍රමාණය වැඩි වෙනවා. ඔඩොක්කුවේ තිබිච්ච ගෙඩි ප්‍රමාණය වැඩි වෙනවා. മന്ത്രി සංඛ්‍යාව වැඩි වෙනවා. නමුත් මෙවර හැසිරීම ගත්තම ඊට වඩා වෙනස්. දැන් ඇයි ඒ තත්ත්වය ඇති වුණේ? මම තර්ක ගොඩනගන්නේ ඒ කියන්නේ මෙහෙම යථාර්ථ ඒ කියන්නේ ආර්ථිකමය අරගල ස්වරූපයක් දේශපාලනයේ උඩට එනකොට يعني ආර්ථිකයේ මූලික කරගත්ත ස්වරූපයේ අරගල සහ සටන් සහ දේශපාලනයක් ඉහළට එනකොට ඒ UMP එකටයි ශ්‍රී ලංකාවයකටයි සමාන්තර විවේචනයකට පෙළ ගැහෙනවා. දැන් දේශපාලන ප්‍රතිසංස්කරණ මූලික කරගෙන
සමාජ සාකච්ඡාවක් ගොඩනැගෙනකොට දැන් උදාහරණයක් ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන සමය පදනම් කරගෙන එල්ල වෙච්ච විවේචනය තියෙන්නේ වැඩිපුර දේශපාලන ප්‍රතිසංස්කරණ ඉදලා. ඒතකොට දේශපාලන ප්‍රතිසංස් අපි තුමුකෝ විදායක ජනාධිපති ක්‍රමය අහෝස කිරීම ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය මාධ්‍ය නිදහස ඒ ආර්ථික සටන් පාඩ නෙමෙයිනේ. ඒතකොට මෑත කාලේ ගොඩනැගුණේ ඒවා වැඩිපුර. ඒවා ගොඩනැගෙනකොට අර ඒ ඒ දේශපාලන ප්‍රතිසංස්කරණත් එක්ක සම්බන්ධ වෙන බලවේග ලොකුයි. එතකොට අර සමාන්තර විවේචන දැන් අවුරුදු 20ක් පාලනය කරපු මහින්ද රාජපක්ෂ මහත්තයලගේ පාලනයටයි රනිල් වික්‍රමසිංහ මහත්තය අවුරුදු 20ක් විපක්ෂයේ ඉඳලා ඡන්දේ ක්‍රියාවලියකට එනකොටයි සමාන්තර දේශපාලන විවේචන දෙපැත්තට එල්ල කරන්න එකක් දේශපාලන යථාර්ථය ඇතුලේ නැහැ. අපේ ඔළුව ඇතුලේ අපිට තියෙන කියා ගන්න පුළුවන්. නමුත් දේශපාලන යථාර්ථය ඇතුලේ නැහැ. දේශපාලන යථාර්ථය ඇතුලේ ඉන්නේ එක දිගට කාලයක් දැන් මේකේ දේශපාලන බලේ ඉන්න ප්‍රවාහයට තමයි විවේචන එල්ලෙන්නේ. එතකොට අතෙන් වාසියක් යනවා. අපිටත් එනවා දැන් අපි පොඩ්ඩක් උඩට ඇවිල්ලා දිනවනේ. එතකොට තියෙන පාලනේ පරාද කරන්න ඉක්මනින් තෝරගන්නේ ඊළඟ ශක්තිමත් බලවේගය ඡන්ද පදනම. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට එක්තරා වාසියක් යනවා. ඒක වළක්වන්න බෑ. ඔච්චර සංකීර්ණ කාරණාවකට නොගොස් අපි මතු පිටින් බැලුවම තේරෙන දේ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ජනතාව තුල තිබිච්ච විශ්වාසය අඩු වෙලා කියන එක නෙමෙයිද? නෑ. විශ්වාසය ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ විශ්වාසය අඩු වෙන්න කාරණයක් නෑ. මොකක් කියන්නේ? විශ්වාස කරන්න කාරණයක් තිබ්බද? විශ්වාස කරන්න කාරණයක් හදන්නේ නැතිකොට නෑ මේමයි. ඒ කියන්නේ විශ්වාස කරන්න කාරණා ඕන තරම් තියෙනවා. ඕනනම් අපිට එකින් එක කතා කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ විශ්වාසය නෙමෙයි. මෙතන දේශපාලනයක් තියෙනවා. දේශපාලන යථාර්ථයක් තියෙනවානේ. ඒ කියන්නේ ඒක ඒ කියන්නේ ජනවාරි 8 වෙනිදා පරාද කරපු මහින්ද රාජපක්ෂ නවතත් බලයට එනවයි කියන එක ඒ පරාද කරන්න මැදිහත් වෙච්ච බලවේග වලට මාරාන්තිකයි. දැන් අපි තුමුකෝ ජනවාරි 8න් පස්සේ ක්‍රියාත්මක වුණ අපි තුමු පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසිය කියලා අපි ගමුකෝ. ඒකට අපි තුමු සරල උදාහරණ. ඒකට මැදිහත් වෙච්ච නිලධාරීන් ඒ වෙනුවෙන් කටයුතු කරන අය කිව්වත්නේ අපි බලයට ඇවිල්ලා මේගොල්ලන්ව මොකද මේ ගල් ගහලා මරනවා වගේ කතා කිව්වනේ. ඒ කතාව නෙමෙයි මම මේ ගන්නෙ. එතකොට සෑම සියලු ශේෂ්ත්‍රයකම මහින්ද රාජපක්ෂ මහත්තයව ජනවාරි 8 පරාද කරන්න මැදිහත් වෙච්ච බලවේගවලට ඔහු නැවත බලයට එවි කියන බයක් ඇති වෙනවා. ඉතින් අපිට ඡන්ද දෙන්නේ නේ ගොඩෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ගොඩෙන් නෙමෙයිනේ. අපිට ඡන්ද දෙන්න ඕන ජනවාරි 8 වෙනකොට මහින්දට විරුද්ධව පෙළ ගැහිච්ච බලවේගය ඇතුලේ. එතකොට ඒ බලවේගයේ සිටින ජනතාව ඔබට පක්ෂයට ඡන්දෙ දුන්නත් එකයි එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දුන්නත් එකයි වගේ අදහසකට ඇවිල්ලාද? නෑ. එහෙනම් ඡන්දෙ එහෙම ලැබෙන්නේ නැහැ. ඒක තමයි. දැන් එහෙම ලැබෙන්නේ නැහැ. දැන් ඔබතුමන්ලගේ පක්ෂයට ඔබේ පක්ෂය පවත්වපු සමුළුවට මහා සම්මේලනයට රාජ්‍ය මාධ්‍යෙන් ඒක සජීවීව විකාශය කරනවා. එහෙම ප්‍රචාරණ කටයුත්තක් සඳහා අවස්ථාව ලබා දෙන. එතකොට ඇත්තටම ජනතාවට හිතෙන්න බැරිද එක්සත් ජාතික පක්ෂය මොකද ජනතා විමුක්ති පෙරමුණ මොකද මේ තියෙන තත්ත්වය උඩ කියලා? එහෙනම් ඉතින් එහෙම තර්කයක් හැදුවොත් අපිට දෙන්න බෑ. එහෙම දීලා නැහැනේ. එක්සත් ජාතික පක්ෂයට දීලා නැතේ. දැන් ඔබතුමාම කියන විදිහට ඔබතුමන්ලට එන්න තිබිච්ච ඡන්දත් ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයටනේ වැටලා තියෙන්නේ. ඔව් ඒ අරක තමයි සාධකී. ඒක හරි සරලයි. මහා ප්‍රාණයක් නැහැ. වාට උනත් තේරෙනවා ඒක. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීම ජනවාරි 8 වෙනිදා වෙච්ච පෙරළිය මුළුමනින්ම ආපස්සට හැරවීමක් කියන දේශපාලන තර්කයකට එනවනේ ඒ බලවේගෙ. ඒතර ඒගොල්ලන්ට අපිට ඡන්ද දීලා මහින්ද පරද්දන්න බෑ. සරත් පොන්සේක මහත්තයාට ඡන්ද දීලා මහින්ද පරද්දන්න බෑ. එතකොට සරත් පොන්සේක මහත්තයා වත්තරනවා. එතකොට අපිට ඡන්ද දීලා මහින්ද පරද්දන්න බෑ. අපිට ඡන්ද දීලා මහින්ද පරද්දන්න පුළුවන් ක්‍රම දෙකක් තිබ්බා. එකක් තමයි එහෙනම් අපි අලියාගෙන් ඡන්ද ඉල්ලන්න ඕන. හෙළ උරුමේ වගේ. එතකොට මහින්ද පරද්දන්න අලියට ජහලා අපිව දිනවන්න ඕන නම් මනාපෙකුත් ජහන්න පුළුවන්.
නමුත් අපේ දේශපාලනේ මන්ත්‍රීකම් වැඩි කර ගැනීමම නෙමෙයි. තවත් දේවල් අපිට තියෙනවා. ඒක ක්‍රමයක්. එහෙම නැත්තම් තිබුණු අනිත් ක්‍රමය තමයි අපි කියන්න ඕන ජනතාවට මේම මොකද්ද? මහින්ද පරද්දන්න ඡන්ද පාවිච්චි කරන්න අපිට ඡන්ද දෙන්න අපි කොහොමත් මහින්දගේ ආණ්ඩුවක් හදන්නේ. මහින්ද එහෙම බලයට එන තත්ත්වයක් ඇති වුණොත් එහෙනම් අපි UMP එකත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදනවා කියන්නේ. ඒ බය නැති කරන්න නේද? හරි. නමුත් අපි එහෙම කිව්වෙත් නැහැ. අපි එහෙම කිව්වෙත් නැහැ. දැන් ඇත්තටම තව මන්ත්‍රීකම් 7ක් 8ක් අපිට ආවනම් මහින්ද දිනනවා. කියන්නේ එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දීපු ඡන්දදායකින්ගෙන් අපි හිතමු ඒ අතර ඉන්නවනේ එක්සත් ජාතික පක්ෂයේ නෝන ඡන්දදායකයෝ. පාවෙන ඡන්ද කියමුකෝ. ඒ ඡන්දදායකයෝ අපිට තව මන්ත්‍රීකම් 7ක් 8ක් දෙන්න අපිට ඡන්ද ගැහුවනම් නිසකවම මහින්ද දිනනවා. ගෙනාවා කියලා. ඒක අපිට බරපතල විවේචනයක් අපි ආපු දේශපාලනෙත් එක්ක. හරි. දැන් අපිට මහින්ද පරද්දන්න කියලා UMP එකට අලියට කතරේ ගැහුවත් ඒ බලවේගය අපිත් එක්ක සතුරු නෑ. ඒ බලවේගය අපිත් එක්ක සතුරු නෑ. ඒ බලවේගය මම කියන්නේ එක්සත් ජාතික පාක්ෂික නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයට ඔය නෝට ඡන්ද ලක්ෂ 25ක් තියෙන්නේ නැති. හැබැයි ඡන්ද ලක්ෂ 50ක් වගේ ප්‍රමාණයකට මේක ගිහිල්ලා තියෙනවා. ඒ UMP ඡන්දම නෙමෙයි. බන්දුල මහත්මයා කුරුණෑගලෙන් සම්බන්ධ වෙනවා. අයිබෝන්. අයිබෝන්. ඔබතුමාගේ ප්‍රශ්නය මම කරන්න. මට මේ නාල සම්බන්ධව මේ සහෝදරයා කතා කරන්න ඕන. හලෝ. ඔව්. ඔබතුමා මේකේ 71 ඉඳන් යන්ත්‍රන් තිබුණ හැමදාම අධිතක්තියකින් වැඩ කළා. හරි. එතකොට හැමදාම අධිතක්තියකින් ගිහිල්ලා මේ තත්ත්වයට වැටුණා. මේ සැරේ ඔබතුමාලා මුලදී මහින්ද මහත්තයර ගහලා පරද්දලා තව තවත් මහින්ද මහත්තයර ගහලා වටන්න බැදුවා. එතකොට ඔබතුමාගේ ස්ථන්දපදම අඩු වුණා. මගේ ප්‍රශ්නේ මෙන්න මේකයි. ඔබතුමා ලගේ පක්ෂය හැමදාම කියනවා මේ පැරදිච්ච කට්ටිය සාදා ප්‍රතිලා කරනවා සභා ප්‍රතිලා කරනවා කියලා. ඔබතුමාලගේ පැරදිච්ච කට්ටිය ඇයි ජාතික ලැස්තු පාර්ලිමේන්තුව දාන්නේ? ඒකයි මේ ප්‍රශ්නේ. හොඳයි, බොහොම ස්තුතියි. අධිතක්සේරුවක් තියනවාද ජනතා විමුක්ති පෙරමුණට? නෑ, එහෙම නෑ. අධිතක්සේරුවක් නෑ. නමුත් අපි ඉලක්කයක් තියෙනවා. ඒ කියන්නේ ඡන්දයක් කරනකොට අපිට දැන් ජනතාවට ගිහින් කියන්න බෑනේ මේ මේ අපිට ඇත්තට අපිට ලොකු මන්ත්‍රී ගානක් ඉන්නේ නැහැ අපිට ඡන්ද දෙන්න කියලා. එහෙම කියාගෙන දේශපාලනය කරන්න බෑ. මේ ඒ නිසා මේ අධිතක්සේරුවේ ප්‍රශ්න නෙමෙයි. අපිට යම් දේශපාලනයක් තියෙනවා. ඒකත් එක්ක යම් අපි ඉලක්කයකට යනවා. දැන් ඇත්තටම අපේ ඉලක්කයේ තිබුණේ 10ක් 15ක් අතර මන්ත්‍රී සංඛ්‍යාවක් සම්බන්ධ ඒක අධිතක්සේරුවක් සහිත ඉලක්කයක් නෙමෙයි. අපි 2001 මන්ත්‍රීකම් 16ක් ගත්තා. ඊට කලින් අපිට 10ක් තිබ්බා. එතකොට අපි පහුගිය කාලේ රටේ දේශපාලනේ විශාල කාර්යභාරයක් කරා. ඒ කියන්නේ විශේෂයෙන් පැවතුණු ආණ්ඩුව වටන්න ඕන කියලා අපි තීරණය කරාට පස්සේ ඒ වෙනුවෙන් ලොකු කාර්යභාරයක් කළා. ඒ කාර්යභාරයත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සමාජය තුල බලාපොරොත්තුවක් තිබුණට වඩා ඇති වුණා සාපේක්ෂව. අලුත් බලවේග එකතු වුණා. ඒකත් එක්ක මන්ත්‍රීකම් 15ක් 10ක් අතර ප්‍රමාණයක ඉලක්කයක් ගන්න එක අධිතක්සේරුවක් නෙමෙයි.
ඔබ හිතන්නේ නැද්ද මේ මේ ජනතාවට දැන් ජනතාවේ මුක්ති පෙරමුණෙන් බලාපොරොත්තු වෙච්ච දේ ජනතාවට ඉෂ්ට වෙලා නැහැ කියන කාරණේ මොකද විප්ලවවාදී පක්ෂයක් විදිහට ජනතාවේ මුක්ති පෙරමුණෙන් සිදුවිය යුත්තේ ධනේශ්වර ක්‍රමය වෙනස් කිරීම සඳහා කටයුතු කිරීම මිසක් ඒ සඳහා ගැළපෙන දේශපාලනය කිරීම මිසක් රනිල් පත් කරනවාද මහින්ද ගෙදර යවනවාද කියන ඒක සටන් පාඨය කර ගැනීම නෙමෙයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒ සටන් පාඨය නෙමෙයි ඔබතුමන්ලගේ සටන් පාඨයේ වැරද්දක් තියෙනවා ඒ නිසායි ජනතාව මේ ප්‍රතිපලය ඔබතුමන්ට දීලා තියෙන්නේ කියන එක කිව්වොත් ඕක කියන්නේ මහින්ද මහත්තයාගේ කට්ටිය ඔය ඔය අදහස කියන එළියේ ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාව පරාද කිරීම කියන එක ඒ කියන්නේ දේශපාලනයේ මහින්ද පරාද කරනවායි කියන්නේ මේ පුජ්‍යලයා පරාද කරනවා කියන එකම නෙමෙයි නායකත්වයට ඒක ඉල්ල වෙනවා ඒක වළක්වන්න බෑ එතකොට ඒක පිටිපස්සේ තව පරාද කරන්න ඕන කරුණු ගණනාවක් පිළගහිලා තමයි එන්නේ දැන් අපි හිතමුකෝ ඒ දවස්වල මහින්ද පරාද කරන්න ඕන කොහම SBවත් පරාද කරන්න ඕන තමයි දැන් ඔතනදී ඔතනදී මහින්ද දැන් මහින්ද රාජපක්ෂ මහතා පරාද කරන්නද රනිල් වික්‍රමසිංහ මහතා දිනවන්නද කියන කාරණය ඒ ඒ ඒ පක්ෂ විසින් සිද්ධ කරනවානේ දැන් ඒකට කලින් අවස්ථාවක් ගත්තම LTTE පරාද කරන්න ඒ සටනට ඔබතුමන්ලා සහයෝගය ලබා දෙනවා එහෙම ආවා ඇවිල්ලා ඔබතුමන්ලා LTTE ජයග්‍රහණ LTTE ත්‍රස්තවාදී පරාදේ පරාද කරලා ජයග්‍රහණය කරන අවස්ථාවේදී ඔබතුමන්ලා ඒ ආණ්ඩුවත් එක්ක හිටියේ නැහැ ඒ ඒ නිසාම ඒ ආණ්ඩුව එවකට පැවති ආණ්ඩුවේ එහි දේශපාලන වශයෙන් සම්පූර්ණ ගරුත්වය ඔවුන් හිමි කරගත්තා එතනදිත් ඔබතුමන්ලාගේ සටන් පාඨය වුණේ තවත් ධනේශ්වර පන්ති එකට ධනේශ්වර පක්ෂයකට ජයග්‍රහණය කර හැකි සටන් පාඨයක්. එදා ඒක ජයග්‍රහණය කරා එදා හිටපු ආණ්ඩුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව. එතකොට මෙවර ඔබතුමන්ලගේ සටන් පාඨය උනේ මහින්ද පරාජය කරන්නේ. ඒක ජයග්‍රහණය කරන එක්සත් ජාතික පක්ෂය. එතකොට තවත් ධනේශ්වර පක්ෂයක් තියෙනවා ඒ ඔබතුමන්ලගේ සටන් පාඨය ඔය කියන සටන් පාඨ ජයග්‍රහණය කරා. සාමාන්‍යයෙන් ඔය ආන ප්‍රශ්න ගැඹුරට කියව. මේ ධනපති පන්තියට ලෝකේ අත්පත් කරගන්න බැරි එක සටන් පාඨයයි තියෙන්නේ. වාමාංශික ව්‍යාපාරයක් ගැන ඕන සටන් පාඨයක් යම් මොහතක ධනපති පන්තියේ කුමන හෝ කණ්ඩායමකට ඕනනම් අත්පත් කරගන්න පුළුවන්. එකයි අත්පත් කරගන්න බැරි වදී. දැන් අපි තුමුකෝ දැන් විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරනවා කියන ප්‍රතිසංස්කරණයක් නේ. ඒක ප්‍රතිසංස්කරණයක්. එතකොට ඒක අත්පත් කරගන්න පුළුවන්. ධනපති පන්තිය තවත් කණ්ඩායමකට ඕන වෙලාවක. එහෙම අත්පත් කරගෙනත් තියෙනවා. එහෙම ගත්තොත් දැනට මේ අපි පාවිච්චි කරන ඕනම සටන් පාඨයක් යම් මොහතක ධනපති පන්තියට ඕනනම් අත්පත් කරගන්න පුළුවන්. ඒගොල්ලෝ දෙන්න එනවා බලය සඳහා. ඒක වළක්වන්න බෑ. එහෙම ධනපති පන්තියට අත්පත් කරගන්න බැරි එක සටන් පාඨයයි තියෙන්නේ. ඒ තමයි සකල දේශවාසී නිර්ධනයනි සමගිවව් කියන එක. හරි. ඒක හැර ඕනම සටන් පාඨය. මොකද ධනපති පන්තියට කවදාක්වත් කියන්න බෑ සකල දේශවාසීන් නිර්ධනයනි සමගිවව් කියලා. ඉතින් ඇයි ඒක ඇයි ඒක අල්ලගන්නේ නැතුව? ඒක ඒක ඉඳලා දේශපාලනය කරන්න පුළුවන්. එහෙනම් ඒ කියන්නේ ඔබතුමන්ලා ඔබතුමන්ලා අනිත් දේශපාලකීන්ට වඩා වෙනස් වෙන්නේ නැහැ නේ අනිත් පක්ෂවලට වඩා වෙනස් වෙන්නේ නැහැ. දේශපාලන අවස්ථාවක් තියෙනවනේ. දේශපාලන අවස්ථා තියෙනවනේ. එහෙම නැත්නම් දේශපාලනයේ මේ එහෙමදාම එකනේ කී කියන්නේ. ධනපති පන්තිය පරදෝමු. ධනපති පන්තිය පරදෝමු. එහෙම කීකේ දේශපාලනය කරන්න බෑ. දේශපාලනේ තියෙන තත්ත්වයක් කියලා එකක් තියෙනවා. ඒ තත්ත්වය ඇතුලේ දේශපාලනය කරන්නේ. ඉතින් ඒ එතකොට අපි කියනවා ඒ තත්ත්වය ඇතුලේ තියෙන සටන් පාඨ. දැන් අපි නෝ අපි වැදාදාකින් පරිදි වැඩි ගන්න ඉතින් දැන් එන්නකෝ එනවා. ගාවනේ. දැන් දාදා හම්බුනනේ අවුරුද්දක් යන කල. දීමනාවක් හැටියට ආවනේ. එන්න එනවා. විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය එතෙන්ට එනවා. හරි අපි හිතමු මාල් අපි ලොකු ඉදම් ප්‍රසංස්කරණයක් ගැන කතා කරනවා. එනවා. එන්න වෙනවා. දැන් අධ්‍යාපනයේ 106 ඉල්ල පෞගේ කාලේ කියන්නේ ඒක ඉතින් එතෙන්ට එනවා ඒ කියන්නේ ධනේශ්වර දේශපාලනය කරන අයට අපි කියන ඕනෑම සටන් පාඨයක් වෙත යම් මොහොතක බලය සඳහා ඒගොල්ලන්ට එන්න පුළුවන් හරි ඉතින් ওই දේශපාලන පඬිතුය ගොඩාක් කියන මේ අපි අරන් තියෙන සටන් පාඨ ගැන ඒ පඬිතයන්ට මට කියන්න දෙන්නේ ලෝකේ එක සටන් පාඨයක් තියෙන ධනපති පන්තිර ගන්න බැරි ඒ තමයි සකල දේශවාසී නිර්ධනයෙන් සමගිව වෙන්නේ. ඒක හැර වෙන ඕනම එකක් ධනපති පන්තියේ විවිධ අවස්ථාවල ඒගොල්ලොත් එතෙන්ට එන්න පුළුවන්. දැන් අපි කියන්නකෝ අපි දැන් පක්ෂ මාරු කරන ප්‍රතිපත්තිය තහනම් කරන්න ඕන කියලා අපි කියනවනේ. ඔතෙන්ට එනවා යම් වෙලාවක. තාම ඇවිල්ලා නැහැ. ඒවට එන්න පුළුවන්. කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ මේ ධනේශ්වර ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙකට
ඔවුන්ට ජයග්‍රහණය කිරීම සඳහා සටන් පාඨ නිර්මාණය කළා. නෑ නෑ ඒක නෙමෙයි මම කියන්නේ. මොකද ඔබතුමන්ලා ඔබතුමන්ලා නෑ නෑ ඔබතුමන්ලාම කියනවා අපි දන්නවා මේ අපේ සටන් පාඨය අසවල් පක්ෂය තමන්ගේ සටන් පාඨය කරගනීවි. අසවල් පක්ෂය තමන්ගේ සටන් පාඨය කරගනීවි. ඔබතුමන්ලා දැන දැන තමයි මේ 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 දෙ කරන්නේ. ඔබතුමන්ලා දන්න ඔබතුමන්ලාට වෙන දේ. රුසියානු විප්ලවයක් කියලා කල් ලෝකේ වුණානේ 1917. මොනවාද සටන් පාඨ? ගොවීන්ට ඉඩම්. සෙබළුන්ට සාමය. ඒවනේ මූලික සටන් පාඨ ජනතාවට පාන්. හරි. ජනතාවට පාන් කියන්නේ බලන්න කොච්චර මේ සරල සටන් පාඨයක්ද කියලා. හරි. ගොවීන්ට ඉඩම්. දැන් ලංකාවේ ඉතින් අපිට එනම් ගොවීන්ට ඉඩම් කියලා කියන්නේ. ගොවීන්ට තමයි මේ ඉඩම් තියෙන්නේ. මෙහි ජනතාවට පාන් කියන්න බෑනේ. මෙහි කියන්නේ ජනතාවට බත් කියලා. නේ. කියන්නේ පැවතුණු පාලනය විසින් රටක ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව අහෝසි කරනකොට ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලා සිටීම සටන් පාඩේ බවට පත් වෙන එක වළක්වන්න බෑ. එතකොට මේ ව්‍යාපාරයකට නෑ ඒක ඕනේ නෑ කියලා යන්න බෑ. එහෙම යන්න බෑ. හැබැයි එහෙම යනකොට තව කණ්ඩායම් වල ඒකත් එක පෙළ ගැහෙනවා. හොඳයි. ඒක වළක්වන්න බෑ. හොඳයි. අර ප්‍රශ්නකට උඩ උත්තරයක් දීලා. ඔව් එතනට එතනට අපි යමු ජාතික ලයිස්තුවට ඇයි පත් කරේ කියන කාරණේ. දැන් එක පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණට මොකද උනේ කියලා අහනකොට අනිත් පැත්තෙන් අහන්න තියෙන්නේ ලාල් කාන්තට මොකද උනේ. ඊට කලින් දැන් අර අපිට අඩුයි කියලා කිව්වනේ. මොකද උනේ කියලා අර ප්‍රශ්නේ ඒක තව කැලක් කියලා ඔකට එන්න මං. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වනේ 117ක් ගන්නවා කියලා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයව ගෙන්නගෙන එහෙ කට්ටියක් ගෙන්නගෙන අහන්න ඕන. ඔයගොල්ලෝ ගන්නවා කියපුවා ගත්තේ නැහැ නේද? මොකද එතකොට ඒක හම්බුනේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ 125ක් ගන්නවා කියලා. ඉතින් ඒක හම්බුනේ නැහැ. ඒගොල්ලන්ට හම්බුනේ නැහැ. අපි අපේ තිබ්බ ඉලක්කය අපිට හම්බුනේ නැහැ වගේම වෙන වෙන අය තියපු ඉලක්ක ඒගොල්ලන්ට හම්බෙලත් නැහැ. ඒක 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 අහන්න ඕනේ ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ගේ. නමුත් ජනතාවට ඒක මතක් කරලා දෙන්න ඕනේ. හරි. ලාල් කාන්තට මොකද උනේ? මට මුකුත් වෙලා නැහැ. මම අපූර්වට ඉන්නේ. ඔබතුමාට පක්ෂය ඇතුලේ කැපිල්ලක් තියෙනවද කියලා මීට කලින් 360කදී මම අහුවා. ඔබතුමා කිව්වා එහෙම දෙයක් නැහැ කියලා. හැබැයි මේ ප්‍රශ්නේ ආයෙ අහන්න හිතෙනවා. මොකද ඔබතුමායි වගේම ටිල්වින් සිල්වා මහත්මයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ විදිහට ඉන්නවා. හැබැයි ජාතික ලයිස්තුවේ මන්ත්‍රී දුර ලැබෙන්නේ නැහැ. ඔබතුමාට මන්ත්‍රී දුරක් ලැබෙන්නේ නැහැ. ඔය ඔය ඊට පස්සේ ජාතික ලයිස්තුවෙන් මායදුන්නේ මහත්මයා ඉවත් වුණාට පස්සේ ඒ ඇති වෙන පුරප්පාඩුවටවත් ඔබේ නම යෝජනා වෙන්නේ නැහැ. ඔය කාරණයට සමගාමීව ඔබතුමා පළාත් සභාවේ මන්ත්‍රී දුරේනුත් ඉල්ලා අස් වෙනවා. ඇත්තටම කැපිල්ලක් නැද්ද? මොකද්ද කැපිල්ල? දවාට හිතෙන කැපිල්ල මොකද්ද කියන්නේ? නෑ ඒක ඒ සමගාමීව ඒ සිද්ධාන්ත ටික සිද්ධ වෙන්නේ ඇයි? ඒ ප්‍රශ්නේ අහනකොට කවුරු හරි හිතන් ඉන්නවද මම අහවල තැන ඉන්න ඕන කියලා. ඔව්. ඇයි ඒගොල්ලෝ එහෙම හිතන්නේ? මමවත් එහෙම හිතලා නැහැනේ. මමවත් එහෙම හිතලා නැහැ. දැන් අපි ඉස්සෙල්ලා ගමුකෝ කොළඹ. ඔබතුමා ඔබ මම ප්‍රශ්න දෙන්නම්. අපි කොළඹ ගමුකෝ. දැන් අපි කොළඹ අපේ අඳුර සහෝදරයාත් කොළඹින් ඡන්දය ඉල්ලනවානේ. ඒතර අපි යෝජනා කරලා දානවා. ඇයි දාන්නේ? කොළඹින් අපිට කොහොමත් එක මන්ත්‍රීකමක් තිබ්බා මේ ඡන්දේ. ව්‍යාපාරය ආරම්භ කරද්දිම තිබ්බා. අපිට එහෙම තක්සේරුවක් තිබ්බ කොළඹ එකක් තියෙනවා කියලා. හැබැයි අපිට ඕන වුණ අභියෝගයක් ගන්න කොළඹින් අපි දෙකකට යමු කියලා. හරි. ඒ නිසා තමයි අපි දෙකක් ඉලක්ක කරගෙන කොළඹින් ඒ අභියෝගේ බාරගන්නේ. ඒක අපේ වැඩක්. හරි. ඒ නිසා අපි අන්රයි මායි දෙන්නම කොළඹින් ඉල්ලනවා. හරි. කොළඹින් එක මන්ත්‍රීකමක් එන්නේ ඡන්ද 60,000කට විතර මේ පාර. අපිට තිබ්බේ 81යි. එතකොට අපිට එකකට වඩා වැඩියෙන් තියෙනවා දෙකකට මදි. එතකොට එකයි එතනින් එන්නේ. ඒක හරිනේ. ඊළඟට ජාතික ලැයිස්තුව. ඉතින් ජාතික ලැයිස්තුව අපිනේ තෝරන්නේ. ජාතික ලැයිස්තුවෙන් යන්න ඕන කවුද කියලා අපිම තෝරන්නේ. අපිම තෝරන එකට අපි මොකද්ද ප්‍රශ්නයක් හදාගන්නේ? අපිමනේ තෝරන්නේ. ඉතින් අපි තෝරන එකට අපි ප්‍රශ්නයක් හදාගන්නේ නැහැ. සමාජයේදී ඉතින් එක එක ඒවා තියෙනවා ප්‍රශ්න. දැන් මං සමාජය ගන්න මෙච්චරයි. මම පාර්ලිමේන්තුවට යන්න ඕන කියලා සමාජයේ කවුරු හරි කියනවා නම් ඇයි මට ඡන්ද දුන්නේ නැත්තේ? ඡන්ද දීලා යවන්න තිබ්බනේ. මම පාර්ලිමේන්තුවට යන එක ගැන මට ගොඩක් අය කතා කරා. ගොඩක් මං ඡන්ද දුන්නද කියලා. නෑ ඡන්ද දීලා නෑ. වැඩි හරියක් කතා කරපුවා ඡන්ද දීලා නෑ. හැබැයි ඒගොල්ලෝ හිතන් ඉන්නවා මෙයා යන්න ඕන කියලා. දැන් වා හිතන් ඉන්නේ.
mandane mitang inna de kiyala peena nika wahan prashna oyala diya baluwama basnahira parat sabhave mantri durenut oba aswenawane e aswenakota oba sandahan karanawa me jaathika deshapalaneyata yanna tamai me aswenne kiyala ai aswenne kiyala ewwama etukota dan oba karanne jaathika deshapalane nemeida mechchara kal kare jaathika deshapalane nemeida ජාතික දේශපාලනය කියලා මොකක්ද අදහස් කරන්නේ පළාත් සභාවෙන් ඉවත් වෙලා කරන മന്ത്രി කම්බිලි බඳ ප්‍රශ්නේ ඔවා වෙන පක්ෂවලට අදාළ ප්‍රශ්න ගොඩක් දැන් මම මුලින්ම മന്ത്രി කෙනෙක් උනේ මේ උතුරු මැද පළාත් සභාවේ മന്ത്രി කෙනෙක් වුණා 2000ට පොඩ්ඩක් කලින් ඒ മന്ത്രി කමට අපි යව්වේ මන්නේ මේ ගියේ පත්ුනේ මං අපි රණවීර පතිරණ කියලා හිටියා සහෝදරෙක් එයාව තමයි යව්වේ පස්සේ පාර්ලිමේන්තු മന്ത്രി වුණා ඒ කියන්නේ මේ අපිට മന്ത്രി කංග වල පෙරේතකමක් නැහැ එහෙම ප්‍රශ්නයක් අපිට නැහැ ඒකත් මං ගත්තේ මේ අමතර මතක් කිරීමක් කරන්න මේක මේ අලුත් සම්ප්‍රදායක් නෙමෙයි අලුත් සම්ප්‍රදායක් නෙවෙයි උනාට ජනතාවේ මුක්ති පෙරමුණේ දේශපාලනය ඇතුළේ අපි මෙවරනේ ඔය දේවල් දකින්නේ ප්‍රචාරණය කියන එක අපි දකින්නේ මෙවර ජනතාවේ මුක්ති පෙරමුණේ මූණු දාලා දේශපාලනය කරේ නැහැ ඒක ඇත්ත ජනතාවේ මුක්ති පෙරමුණ മന്ത്രിකම් පස්සේ ගිහිල්ලා දේශපාලනය කළේ නැහැ ඒක එහෙම තමයි තිබුණේ නමුත් මෙවර අපි මූණු දාලා ප්‍රසිද්ධ කරලා එහෙම දේශපාලනයක් අපි දැක්කා සල්ලි දීලා ප්‍රචාරය කරා. මීට කලින් සල්ලි දීලවත් ප්‍රචාරය කරේ නැහැ වෙන කාගෙවත් දෙයක්. ඒ නිසා සල්ලි දීලා හරි එහෙම ප්‍රචාරයක් කරගන්න ඉඩ ලැබිච්ච එක ජයග්‍රහණයක්. ඒක සමාජ ජයග්‍රහණයක්. මීට කලින් සල්ලි දීලවත් කරගන්න බෑ. එතකොට ඡන්දයක් කරනකොට අපි යම් යම් ජනතාව අතරට යන ක්‍රම පාවිච්චි කරනවා. පාවිච්චි කරන්න ඕනනේ. ඉතින් එහෙම ක්‍රම අපි පාවිච්චි කරා. ඉතින් ඒකම අමුතු මේ ප්‍රචාරණ වැඩක් තිබුණේ නැහැ වෙනදක් කරන්නේ ඒවම තමයි කළේ හරි ඊට වඩා අමතර දෙයක් හැබැයි වෙනද නැති ඉඩක් තිබ්බා වෙනද නැති ඉඩක් තිබ්බා කාටත් ප්‍රචාරණ වැඩ කරන්න ඉඩක් තිබ්බා දැන් එතකොට ජාතික ලැයිස්තුවේදී අපි තෝරන්නේ මෙහෙමයි ජාතික ලැයිස්තුවේදී අපිට තියෙන දැක්මක් මෙහෙම එකක් තමයි අපි ජාතික ලැයිස්තුවෙන් එක්කෙනෙක් යවන තීරණයක් ගන්න පක්ෂ බලාපොරොත්තු වෙච්ච മന്ത്രി සංඛ්‍යාව ආපු නැති නිසා පක්ෂෙනුත් එක්කෙනෙක් යවන්න තියෙනවා පළවෙනි වටේ. ඒතර ඒ විදිහට තමයි අපි පත් කිරීම කරන්නේ. ඊළඟ ජාතික ලැයිස්තුව ගැන කියන්න ඕන. ජාතික ලැයිස්තුවේ මොකද්ද ප්‍රතිපත්තිය? ජාතික ලැයිස්තුවේ ප්‍රතිපත්තියක් නැහැ. ජාතික ලැයිස්තුවේ නීතියක් නැහැ. ජාතික ලැයිස්තුවක් ඕන නොදා ඉන්න පුළුවන් ඡන්දෙට. නොදායින පක්ෂ උන් තරම් තියෙනවනේ. සම්මතබුතුමාලා දැම්මනේ ජාතික ලැයිස්තුව. ජාතික ලැයිස්තුව දානකේ දේශපාලන අරමුණ මේකයි. අපි ඒකෙන් රටට දෙන පණිවිඩයක්. මොකද්ද පණිවිඩේ? മന്ത്രിකන් නෙමෙයි පණිවිඩේ. පණිවිඩේ තමයි අපිත් එක්ක මෙන්න මේ මෙහෙම කණ්ඩායමක් දේශපාලනය කරනවා කියන පණිවිඩේ. විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු සමාජයට අපි පණිවිඩයක් දෙනවා ව්‍යාපාරික මහත්තයෝ. ඒකට මිසක් ඒ පණිවිඩේ දෙන්න මිසක් ඒගොල්ලන්ට മന്ത്രിදුවේ දෙන්න නෙමෙයිද? ඒක එකක්. ඔයානේ දැන් මිසක් කියලා අහන්නේ. මම දැන් කිව්වේ එකක්. ජාතික ලැයිස්තුවක් දාන්නේ മന്ത്രിකන් සඳහාම නෙමෙයි. හරි. නොදා ඉන්න පුළුවන්. മന്ത്രിකමයි පක්ෂයටනේ. නීතිය අනුව മന്ത്രിකන් ඇයිද පක්ෂයට. ඒතර පක්ෂයට පුළුවන් යවන්න. දැන් අපි දෙන්නේ යවලා දෙනවා අපි නොගියා ගැන කතා නොකරමුකෝ. හරි අපි දෙන්න ලවල දින පක්ෂේ. ඒ දෙන්න ඉදිරියේදී මේ മന്ത്രിකම කරද්දී ඒක හරියට කරන්නේ නැත්තම්. එතකොට ඒගොල්ලෝ හොරකම් වංචා දූෂණ වලට සම්බන්ධ වෙනවා. ව්‍යවස්ථා දායකය තුල ඒ කාර්යභාරය ඉටු කරන සක්‍රිය දෙන්නෙක් නෙමෙයි නා අපිට චෝදනා කරන්න. ඒක ප්‍රශ්න කරන්නේ. අපි පත් කරලා යවලා දිනවා අපිට ඕන දෙන්නේ. ඒක අපේ වගකීම.
hari. Ini kan mereka ada tirnya kan, baik. Mereka tirnya kan napi. Ini tirnya apa aranti? Tapi kalau ada kerjaan pulang, ini kalau nara kahi na. Sunil Landun itu honda ne, Bimal Ratna itu honda ne. Ini nanti ini kalau jangan tirnya berada kerja ni anak kota, mei balan nuk mei kalau Saudara Ned, oya kata apa di jantah apa, mihem perasaan kah buat indeng, obatuman lah jantah. Kau tahu yang mana jantah? Api itu lu jantah, api yang hanya jantah benuin. Perasaan kerut jantik lah istu aku obatuman lah idir pat kerana, eh jantik lah istu obatuman lah oya kipu karnye kien api tek kebidwatu nino api tek acara baru nino api tek ke dusun wancah walde sambandu novici helan niladari nino menna apa jantik lah istu api te chandala baduno tapi te labena jantik lah istu mantri dura labena menna meya itu, kila obatuman lah kieno, tur eh me kila tamaya jantik lah istu mantri dura dekoh tuno ho dahayoh ganne, tur eh jantik lah istu mantri warunge nam jati kalau istu itu rencana kerana aye gini nama obatuman lidiripat kerla tiada pasu bimaka. A ayat nemeh itu jati kalau istu himiwiya yutte. A ayat tiada mana? A ayat tiada mana? Memelah apa ini memandu na? Paksa yang awan nak iela. Anit peten. Dewani itu nama ti bich nitiknya Krishmal Mahatmya sandahan karna. Itu mage na dahas bimasi makwat kere neme samadohu adaderan itu. Prakash kerana wa, samaga sakaccha kerana, hanya sakaccha nukar pakshega tetirun ya, kekita itu mage virudhatve prakash kerana. Oh, ini jantan tapi mukti peramun itu mage matama, itu mage sih modernu at kamar da panleyar da agatte kerapi te kerana dia ane, itu mage matama, ekian memai. Jati kalau iste menteri kandega kena kota Krishmal kohom tetirun ya kerana ya ane nona kila, kohom tetirun ya ane, kohom tetirun ya ane pulua, sih nama dia nikin nona iste. Mengapa? Kauru hari oleh istu ini kene, thamang apitah jati kelas itu menteri kan dekak ina kota, thamang kohom ada tiernya kerana ni make matahi ni kela. Itu mah dewani itu thamang ke nama dan illa sitin ada pakshen. Jati kelas itu lian nabe ni me ayat itu, dikat lian nabe, me ayat itu lian nabe, lian nabe ni udah sih dapat hal itu. Oke ina visina udah nama, ekai. Api jati kelas itu dah lah ini. Dewani itu thamangi nama, Dewani itu thamangi nama itu lalat kalau thamana jati kelas itu jantai mukti peramun ini nama kita itu mah sadahan kerana net dah kahli, chandele kahli. Nee, emeda kiwi nee. Emeda kiwi nee. Kali jati kelas itu, api ada ni, ikat ikat tu api dah ni. Ikat ikat tu nanti lian nona ni. Kali, visi nama ya. Eke visi nama ni ya, honda. Itu mana, eke Christmas itu mah ni, ini ni mahatik pelat. Itu mah awboleh ke hitiya, apitnya dampainya vidya itu, me anu pilih mana jadi kelas itu patkaran none kira, eh mekakne. Ini lagi itu mah har, jadi kelas itu anit visi ada dina am kira, apitnya anu none ne me hatilah dina pati pala anu, jangan tahu mukti peramune problem kerja kariko dene kianek ke hitu benda, honda kira. Apit maya tu ni mahatya patkaran. Patung kerjite nae ni, maya tu ni mati aja nae, mana beb paksi ni kiaman? Itu orang kau dia man. Paksi ni namu kerat dulu. Insa api jahat kelas sudah otta nu dulu nani mi, otta dulu. Epat kerap kena kieno, meka mama kerana dada mi dada prabala kriya kari ayah jangan tahu mukti peramune inno, ayah jangan kau dah iya. Eh mana mai epat kiri makan? Hodai, api kita bila mereka bagong bila mina antro yali tuh sehat sajiva sangwadin ham. Obyali tekwesiri netuh sehat sajiva sangwadin samagina pedura katanang ke bindu ekai pahai visutuna ya sutuna ida hatra pahai visutuna ya sutuna ida hatra obat sajivi apa samag sambandu bi ekai pedura katanang angke. Jonathan mukti peramuna Daneshwar Paksha tek. Eka pilih hitagan ini naya kelak kubur, dina siye wede pilih belat tek. Kau betul malat, widaya ke sababe samajikyo, bawa te patuna. Deshpal ke insadha, achar darma padatya khadan janata mukti peramun tamai hi muli katte aragan khate tu kere. Kerana puluang unad. Beri unani. Ay. Ekian ne, meka nitiak bawa te pat penni ne. Ekae pasu. Achar darma. Acara dharma pilih bandar sakat cawak orang kan pulau. Acara dharma niti pa niti nama menai. Acara dharma menai. Dan apitu madewal acara dharma dia no.
Ona ikat acara dharma kiyanna puluwan. Etara acara dharma kiyana eka pilibanda saakatchawa thamai godna ganna. E saakatchawa godna ganna puluwan. Palmeetu panata dala ho. Mokak hari liyawillak dala ho. Yojana wak widiyata genalla ho. Palmeenten piratata genalla ho. E saakatchawa samaajaya thule goda neguwa. E saakatchawa palmeenta thule goda neguwa. Eka liyala eliyata awa nathuwa goda neguwa. Dan paperal wage sangvidhanayak wisin goda neguwa. Ikolani pakshat sambandha karagena iwarala assan pawa aragena me ayata naamya me warga kara me wargayata naamya yojana nodiya yutui ema saakatcha janata vimukti peramuna mokadda ekata karapu medihatwema den o paperal wage sangvidhana e saakatcha saakatcha wetikala nikan neme samaajayakata yamak inne e godanagena saakatcha wetule thamai ethura eka api katha kara ඔයගොල්ලන්ගේ මාධ්‍ය කතා කරා. දැන් මේ මාධ්‍ය ගත්තොත් සෑහෙන ප්‍රමාණයක් මේ පාර මැදිහත් වුණා. මේ පාර්ලිමේන්තුවට මේ හොඳ අය ගේන්න කියලා යම් සාකච්ඡා ගොඩ නැගුවානේ. සෑම මාධ්‍යයක්ම. මීට කලින් ඒක ආවේ නැහැ නේ. එතකොට ඒ එන්නේ අර සාකච්ඡාව ඇතුලේ තමයි. ඒ විදිහට සාකච්ඡාව ආවට පස්සේ ආයි කොහේ හරි ලියවිල්ල දාන්න දෙයක් නැහැ. ඒ සාකච්ඡාව ගොඩ නැගිලා ඉවරයි එතකොට සමාජය ඇතුලේ. එතකොට එහෙම ගොඩ නැගිලා යන සාකච්ඡාවකට ආයි දාන්න දෙයක් නැහැ. Enisa abu tuman la, ini kerum patak dilipat kerennya. Parlemen tuh itu, mungkin pilih bandar panatak vidiat itu, mungkin pilih bandar sakat cah dikaran. Niti akaran doa ni, panatak kian ni niti kat. Itu niti dah ni baik kat. Niti dah nama hari. Samawi na pita durakatnya, tuh makti inwa niti kyo Krishmal Mahatmya durakatnya in sambandh inwa, tuh mata api kata kerapu karni sambandh in pilih tur labadi meta wasya kila tuh mata sadhan kerno. Abu tuh mata sambandh bi hacki, Aibuan. Aibuan, udah di palestina, nih sudah sambiara. Mang nih nih awas dari katakan itu jika wisesum sudah hampir normal sama dekat. Mang mari ini kiel mati itu dalam beli apa nih dari kita itu kan katakan mang agen itu ya latar matnya kiel nama magen itu nya bukti kan katakan lah nih itu nya kuna dari kita itu kan awal bodoh mesti begian kan katakan apa kiel. Mang mungkin masih antara mesti mang ni katakan ni ni masukan pemisah lalakan ramalan kahwin kita kita amat sian antara mesti mata ada ho pakai tiket sanggah di elemen ini ni eh si bunuh gawur ni amat sian tu no rumah bandar no dan no aje lah isual tahu mage setting amat pakai tu saya yang gelar tu kira no namun ni melihat ni mereka di kau bilang dalam mandunu statement tiket no suara tiket ada dua ting. Lalat mahatnya siapa itu? Nih, mangkir ni tinggi kosong. Mama artikel yang kena ini, anu nama yang bagus dia untuk dalam ada artikel itu kan? Jika dana kita ikut istilah tamai, awal juga anak kita mang jangan itu paksa. Nih, orang kita di bola tu mang saman tu ini api ekjen kata dalam tawasnya paksa dan no api dan no itu mungkin ya. Namun ada siapa ada hasil lal beres. Mama perkasa kerana itu ni nomor jadi indah mawar dan tawas saya kira ni, mesti perkasa kira mama tu yang untuk pain awak. Mama kira ni, silmin sahaja di sini kerana itu pun perkasa ya. Api mereka silupna aja ni, ekam mesti ke kemasa anuai api ni pasti mana kerekian mereka beradia, mungkin wujud sahaja, sunat sahaja mawar temperature hamba beti. Api sakat cah, nanti di nawat sila mereka dah tahu tu sakat cah kerumuk kira kira mungkin. Makin kau dah tahu, macam mana ada aktiviti ni? Mami tuwe, api jahsi ke life tu, mahajana kata kerana nihemai api jahsi ke life tu kira, itu pasti, pasti pasti kadi mana mahajana atre api niscaya se kada mizani mak dengan ingai mami kiri berontar biuni. Entuh mawa patkaran tu, me pahli me tu asalnya kita kerana kalau kita ekah hari berarti ni kira nama nang, muka tu mama awal tu pahala practice kerana supreme court itu mana wajar kerana mami sebab mami kerana ni inno. Paksa wisin tamai, maging yangui, maging nama dah antek yang tu dikira, eh mai ni sangwa diuni. Jadi eh mat cerela, mama kiuwe, maging asalnya agan tu nengi. Mama kiuwe, api mahajana matya jodan aja lah. Wisesa matu desi wis desa suske raja agan tu yanwa nam. Me api api sama galuting ikut obatumat dana obatumah maging ni wisesa evil lah. Api obatumah winuing mama ikut terbuat canda dah. Me api kejaran ni di medi. Eh awat dah obatumah mama disun dengan jurus kerajaan media. Mama, ayah lagi, api kami galuk kata kita tu na. Jadi, ego langgu, iswah se, kadenawa neza api mahajan, neza api ke life tu, kena ni mana perkasa kerela. Ini pasti mati, kadenu kote kene kaya mama kira na tu, mage parli main dua sulang kena, ni mana mang kata kerela leh. Bohong istuti, tu mage karni pahedili.
Oh, nah itu makanya ini katanya kemarin loko paras parayak nih kian nih, kian nih jati kalis tuak idiri pat karena kota, teri patena menteri sangkya apa jati kalis tuin pat karena ona kini ada hasil itu madaran nih, itu honda iki lah kian paksa itu mah ini itu nih. Namun dari metana pasir ini dengan krismal lah kemeti unaki muku. Eko krismal leka saka cakri netang eka mama danna taramata krismal kini nda mana pili ganda puluang api paksa yang kisi kene kuda krismal saudara teka katakara na bar dunna. Hari eka eke muka kari ede hari eta wela netang muka kari kilin saudara e prakashe karani ya obo dia tek krismal eka katakari netang eka wela prasna ya namun. Mungkin visi ada dene kian orang ini, visi ada dene kian orang ini. Apa itu unnya paksaan nama kerana kita. Eka mama kiu. Ilaan mama pahat itu sama aja. Tapi small itu memang kadang. Muli kawasan, jati kalais tuin dan non kian, katawakne. Emu katawakne. Chandeng awat, jati kelas itu yang awat, mungkin awat, biawasta ada, ekaita sudusu aja itu main ini, ekaya betul. Chandeng uten orangnya patah huru, chandeng patkal level itu orangnya patah huru, coidan hati, na hira hira jual, atulin na patkal level itu orangnya, minimum coidan awal lagi, lani, hemat tinno, itu kota insa dengan coidan anang ting, boru coidan ada ala thiridan, puluan nih hemat lagi, tinno ane apa itu? Hemat kia kamu kutikal Egolana dala dini boru jodana, hire atulinit deng atulinit boru jodana wakata, ne, ini kata wapeteng intiye muko, ini sami ka wadagat tenne, wiyawasta dahi kete sudusu aye ne ka, api sudusu genne nam kala dina, itere api radar kian na dini, kare, api kieno api jati kala istu gen one ka saka cakar kan one gene, api parlimen tode awando sudusu genne kia wala dini. Apa itu yang prasangkaran ini? Ada na nusu tu sura, macam mana? Sarala utarai. Ite hati, ika kena apa itu mungkin cian nongne. Apa itu susu dene parlimen tu dia awal lagi. Hari, ego lo parlimen tu menteri kan kerana kalit, eh susu kamu pukar lagi no. Parlimen tu menteri kan netu desa parlimen kerana kalit, tamang ke susu bawa, sama aja tahuru kerana lagi no. Paksa diiran ya kalau tino paksa itu ke edenan waga kieno, dan bila tuan mau paksa ke emu waga kianne. Api patkar bu denna sambanding, jangan tahu ini api waga kieno. Itu kota prosesnya itu nih awasan. Mita pasti jati kalau istu agen jangan tahu itu jati kalau istu meya ya ikhila nama nukeran orang hundai ini. Nih api itu nama kerana. Mungkin jati kalau istu ing Minna mea ya ikiela namkarad pasti. Nee kata mea jati kelas tu bisina mea dana bisina mea mea nene. Eda mea mea nene ika akka penel nanggi deno wagi weda mea jati kelas tu penelno jana tawata. Mea tama jape jati kelas tu kela. Ida pasi obutu mal lakino pakshe tama tira ne kerane kau de anu. Api keno ane mea ika rate niti ya. Ika rate niti ya pakshe ta tama mantri kan deka deni. Ela niti ya dana pulani jati kelas tu patkaran nuna kela. Ida ane te. Sri Lanka nidahas paksha kerapu de JVP ke vivechane karanne ai Sri Lanka nidahas paksha jathikala istuwata Sri Lanka nidahas jathikala istuwata Sri Lanka nidahas paksha aya gana vivechane karanne eya sambandha pahuge kaale thula samaje athule barapatala vivechana thibbe charitha walata patkala thiyena charitha walata dan Mahinda Rajapaksa mahathyawa janawari 8 paraddana kota Mahinda Rajapaksa mahathyage aanduwa saha cabinet ekak ekkama thamai e janamathaya goda neginne parada karanna ona kiyala. Namuth e ounge pakshaya kiyai ehema naththam ounge pakshaya naayakaya kiyai. Ounge pakshaya kiyala apita wadanne api kiyenne mayi kiyai. E pakshaya naayakaya kiyai apita me sudusuma hondamaya thamai api me jathika laistuwen aran thiyenne kiyala. Ekolu kiyai. Namuth samaajaya danna nama kiyannanko. Dan api thumu SB saha naayakata kochchara vivechana thibbada visvidyalaya shishyange me rate aacharyawarunge mahaacharyawarunge ohuge deshapalana madhyathim sambandhen Orang berapa kali ni pun, samaa je, itu le. Insaf, itu orang jadi kalau istimewa, emang kan non ni aja. Ia pada nama apa kita ni? Ikan samaa je, itu le. Orang desa pahlawan ni bilang tu tiada tiada salah guna dia no.
ඔවුන්ට ඔවුන්ගේ විකාශනයක් තියෙනවා ඔවුන්ගේ දේශපාලනය. ඔවුන් දේශපාලනය යොදපු වැඩි පාවිච්චි කරපු වැඩි සමාජය තුල කතිකාවක් තියෙනවා. එහෙම අයපත් කරන එක ඇතන් තියෙන ප්‍රශ්නේ. එහෙම නැතු පිටින් පත් කරාද අතුලෙන් පත් කරාද මොකද්ද කියන එක නෙමෙයි. ඒ නිසා අපිට ඒ ඒ පත් කරපු පුජ්‍යලය පදනම් කරගෙනයි අපේ ව්‍යුහජනේ තියෙන්නේ දැන්. අලුත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා පත් කර ගැනීමේ ක්‍රියාවලිය ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය අනුමත කරනවා. අනුමත කරනවා. මොන පදනමක් මතද? පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන දේශපාලන පක්ෂ 6යි. ඒ දේශපාලන පක්ෂ 6න් 4ක් ආණ්ඩුව හදන්න සම්බන්ධ වෙලා තියෙනවා. මොකද්ද? 4 එක්සත් ජාතික පක්ෂය, එහෙම නැත්නම් එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, දෙමළ මේ මුස්ලිම් කොංග්‍රසය, EPDP. ඉතුරු දෙක තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ඉතුරු වෙච්ච දෙක තමයි දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ. එතකොට ආණ්ඩුවකට එකතු වුණා නම් ජාතික ආණ්ඩුවක් නමින් දේශපාලන ව්‍යාපාර 4ක් ඉතුරු වෙලා තියෙන්නේ දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණයි නම් ඒ දෙකෙන් දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීකම් 16ක් තියෙනවා නම් අපිට තියෙන්නේ 6යි නම් විපක්ෂ නායකයා ලෙස පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව මෙතෙක් පවත්වාගෙන ආපු සම්ප්‍රදායට අනුව විපක්ෂයේ වැඩි පක්ෂේ තමයි විපක්ෂ නායකයා විදියට පත් කරලා තියෙන්නේ. ඒ නිසා ඒකට අපිට දොසන්න ගන්න බෑ. නමුත් දැන් ඔතනදිම ජාතික ආණ්ඩුව කියන එකට ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සහ මන්ත්‍රී දුර සංඛ්‍යා අමාත්‍ය දුර සංඛ්‍යාව වැඩි කර ගැනීම කියන කාරණේදී ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව ඡන්ද දෙනවා. ඒතකොට ජාතික ආණ්ඩුව ව්‍යවස්ථාවට අනුකූලයි කියලා ඔබතුමා හිතන්නේ? ඔබතුමන්ලම තර්ක කරනවා, රුකුමාර දිසනායක මහතාම තර්ක කරනවා මේක ජාතික ආණ්ඩුවක් නෙමෙයි කියන තැන ඉඳලා. දැන් අරගොල්ලෝ කියනවනේ අපි ආණ්ඩුවට සම්බන්ධයි කියනවනේ ජාතික ආණ්ඩුව නෙමෙයි කියන්නේ. ජාතිකත චුට්ටකට තියන්නකෝ පැත්තකට. ඒකත් අපි ගමු ඊළඟට. දැන් හවුල් ආණ්ඩුවක් තියෙනවා කියලා ගන්නකො. ඒ හවුලේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 4ක් ඉන්නවා. දෙකයි නැත්තේ. ඒ හවුලෙම ඉන්න කොටසක් කියනවා අපි මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. අපි විපක්ෂයේ විදිහට විපක්ෂයක් විදිහට කටයුතු කරනවා. 56 දෙනෙක් ඒක සඳහන් කරනවා. පක්ෂ ලේකම් කියනවා. පක්ෂ ලේකම් කතානායකට දැනුම් දෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් විපක්ෂ නායකයෙක් පත් කරන බලාපොරොත්තුවක් නැහැ කියලා. මෙතන යටින් ගිහපු දේශපාලනයක් සිද්ධ වෙලා නැහැ කියලා හිතන්න පුළුවන්. දැන් ඔය කියපු කාරණෙත් එක්ක විමල් වීරවංශ මහත්මයා පාර්ලිමේන්තුවේදී කියනවා අපි මේ පිරිස හම්බ වෙලා අපේ පක්ෂ නායකයාව මුණ ගැහිලා පක්ෂ නායකයාට විපක්ෂයේ විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට නම් දෙකක් යෝජනා කරලා දුන්නා, ලිපියක් මගින් දැනුම් දුන්නා. එතකොට ඒ ලිපිය කතානායකවරයාට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මන්ත්‍රීවරුන්ට බෑ කතානායකවරයාට මේක යෝජනා කරන්න. මන්ත්‍රීවරුන්ට තියෙන්නේ තමන්ගේ පක්ෂ නායකත්වයට යෝජනා කරන්න. පක්ෂයේ විසින් තමයි යෝජනාව ගේන්න ඕනේ කතානායකවරයාට. පක්ෂයේ විසින් ගෙනල්ලා තියෙන යෝජනාව ඔබ ඔය කියපු යෝජනාව. ඔක පාර්ලිමේන්තුවට දාලා නැහැනේ. දැන් පාර්ලිමේන්තුව බලන්නේ පාර්ලිමේන්තුවේ මහලේකම් බලන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ ක්‍රියාවලිය. පාර්ලිමේන්තුව ඇතුළේ ක්‍රියාවලියේදී ආණ්ඩුවට සම්බන්ධ වෙලා තියෙන පක්ෂ 4ක් නිල වශයෙන්. ඒකේ තනි තනි මිනිස්සු පත් වෙලා නැති ඒවා ඇති. ඒගොල්ලෝ කැමති නැහැ කියලා ඇති. හරි. පක්ෂ 4ක් සම්බන්ධ වුණාම දෙක නම් ඉතුරු වෙන්නේ ඒක වැඩි කරන්න දෙන එක සාමාන්‍ය තර්කය. ජාතික ආණ්ඩු කතාවට වෙනම තියෙන විවේචන. දින 100 තුලදී විපක්ෂ නායක ධුරය නිමල් සිරිපාල මහතාට ලබා දුන්නා. මේවර තමයි ඒක ඒ තත්ත්වය වෙනස් වුණේ. එතකොටත් හවුල් ආණ්ඩුවක් තිබ්බා. හවුල් ආණ්ඩුවක් තිබ්බා. කතා නැහැ පිළිගත්තේ නැහැ. ඒ කියන්නේ නිමල් සිරිපාල ඇමතුමාව විපක්ෂ නායක විදිහට කතා නායකතුමා පිළිගත්තේ නැහැ. ඔහු ඒක විසඳ ගන්න ඕන කියන පදනමින් ඉදිරියට අරගෙන ගියා. ජාතික ආණ්ඩුව සම්බන්ධ ප්‍රශ්නේ මේකයි. දැන් ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් ආවනේ. දැන් ව්‍යවස්ථාවේ තියෙන්නේ කොහොමද? වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව ගන්න පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම. අපේ ස්වාධීන කණ්ඩායම් කියලා වර්ගයක් පාර්ලිමේන්තුවේ නැහැ. ඒතර වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව ගත්ත එක්සත් ජාතික පක්ෂය. ඊළඟට කියනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ
වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව ගත්ත පක්ෂෙත් එක්ක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. දේශපාලන පක්ෂ කියලා කිව්වම අපි තර්ක කරනවා කියමුකෝ සියල්ල කියලා. පක්ෂනේ. පක්ෂ කීපයක් කියලාත් නැහැනේ. පක්ෂ කීපයක් කියලා නැහැ. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ. මෙතන ඉන්න ජනතාව. මෙතන ඉන්න අය. දැන් අපි මෙතන මේ මේ වැඩ මෙතන ඉන්න අය එකතු වෙලා හදනවා කිව්වොත් මෙතන ඉන්න අය තමයි. ඒතකොට අපි සලකන්න පුළුවන් එක පැත්තකින් මෙතන ඉන්න ඔක්කොම කියලා. දැන් අපි තර්ක කරනවා මෙතන ඉන්න ඔක්කොම සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා මේක ජාතික ආණ්ඩුවක් නෙමෙයි. ඒගොල්ලෝ කියනවා හදාගත්තයි කියනවා. නැහැ එහෙනම් දානවලු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ කියලා. සියලුම පක්ෂ කියලා දැම්මේ නැත්තේ දෙන්න යම් ප්‍රමාණයක් විතරක් එකතු වෙලා හදුවත් ජාතික ආණ්ඩුව කියලා. එහෙනම් මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ. එහෙනම් මේකට දැන් අර්ථ නිරූපණයක් ගන්න ඕන අධිකරණේ. ඒතර අධිකරණේ අර්ථ නිරූපණයකට ඉඩක් නොතියා. එහෙම ප්‍රශ්නයක් ආවම වගකීම් වගකීමක් තියෙනවා. අපිටත් වගකීමක් තියෙනවා ප්‍රශ්න අධිකරණයට ගෙනියන්න. හරි. ඒක අපි කරන්න ඕන. ඒක තමයි මගේ ඊළඟ ප්‍රශ්නේ උනේ අයියෝ ඔබතුමන්ලා. මං හිතුවා ඊළඟ ප්‍රශ්න ආයි කියලා ඒකම තමයි කියන්නේ. අපිත් අධිකරණ ක්‍රියාවලියකට යන්න ඕන. හැබැයි යහපාලනයේ නමින් කයිවාරු ගන්න කට්ටියට මෙහෙම ප්‍රශ්නයක් එනකොට වගකීමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණමේ විමසීමක් කරන්න අර්ථ නිරූපණයක් ගන්න. ඒගොල්ලෝ ඒක ගත්තේ නැහැ. ඒගොල්ලෝ දැන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කියන එක අර්ථ දක්ව ගන්න පක්ෂ දෙකක් තුනක් ආවන ඇති කියලා. ඒ නිසා මේක ව්‍යවස්ථානුකූලද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් අපි ඉස්සරහ ඉදිරි වෙලා තියෙනවා. අපි කියන්නේ ව්‍යවස්ථානුකූල නැහැ. ඒ සඳහා ඒ ප්‍රශ්න නිවැරදි කරගන්න निराකරණය කරගන්න අධිකරණයට යන්න සැලසුම් කරන්නේ කොයි 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 කාලවකවානුවේ ඉක්මනින් ඉක්මනින් අර්ථ නිරූපණයක් ගන්න ඕන. ඊළඟ කාරණය තමයි දැන් ඔය ජාතික ආණ්ඩුව හදන්න එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනවරමක් ඉල්ලුවේ නැහැ. හොඳයි අපි 얘ගෙන කතා කරමු. අපි කෙටි විරාමයක් සනාලන අවශ්‍යයි. විරාමයෙන් අනතුරු යලිත් 360 ජී සම්බන්ධ ඔබයලිත් එක් පෙස්ටිටිනේ 360 ජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය 01153834514 ඔබතුමා සඳහන් කරමින් සිටි ජාතික ආණ්ඩුවක් හදන ජනවරමක් ඉල්ලුවේ නැහැ කියන කාරණා. ඒ කියන්නේ දැන් එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ගත්තොත් ඒගොල්ලන්ගේ අය වේදිකාවල කිව්වා ඒගොල්ලන්ට බහුතරයක් ගන්න පුළුවන්. ඒත් ඒගොල්ලෝ ජාතික ආණ්ඩුවක් හදනවා කියලා. ඒ පැත්තෙන් ගත්තම එක්තරා දුරකට ජාතික ආණ්ඩුවක් ගැන සාකච්ඡාවක් ඒගොල්ලෝ ගෙනාවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධානියා උනේ. ඒ මැතිවරණ ව්‍යාපාරය තුළ එතුමා තමයි අගමැති අපේක්ෂකයා හැටියට සාකච්ඡා කරන්නේ. එතකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපි හිතමු මෙහෙම මොහොතකට මැතිවරණෙදි කියනවා අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදනවා අපිට ඡන්ද දෙන්න කියලා. එහෙනම් මේ 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 ජනවරම කොහොම වෙයිද? එහෙනම් ওই විදිහට ඡන්ද පාවිච්චි වෙයිද? සහතිකම ওই විදිහට ඡන්ද පාවිච්චි වෙන්නේ නැහැ. සමහරට එහෙනම් ශ්‍රී ලංකාවේ ගොඩක් අය අපිට ඡන්ද දෙන්න තිබි තිබ්බා. හරි. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයලා කිව්වනම් හරි ශ්‍රී ලංකාවේ කතිකයෝ කිව්වනම් විමල් වීරවංශලා කිව්වනම් ඔක්කොම කිව්වනම් එස්.බී. සානාගලා කිව්වනම් ඈ දැන් ওই ජාතික ආණ්ඩුවේ නිමල් සිරිපාලලා කිව්වනම් සුසිල් ප්‍රේමජයන්තලා කිව්වනම් එහෙම ඈ අපිට ඡන්ද දෙන්න අපි UMP එකත් එක්ක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදනවා හවුල් ආණ්ඩුවක් හදනවා කියලා. එහෙනම් සාධිකම ඕන්න ඡන්ද දෙන්නේ. දැන් ඔවුන් කිව්වා ආණ්ඩුවක් හදනවා. අපි ජාතික ආණ්ඩුවක් හදන්නේ නැහැම කියලා කිව්වා ඡන්ද ව්‍යාපාරේ. අපිට ආණ්ඩු බලය දෙන්න. අපි 117ක් ගන්නවා. සාධික කරනවා. එහෙම තමයි කිව්වේ. කියලා දැන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉඳලා ජාතික ආණ්ඩුව නමින් හවුලකට යන එක එහෙම හවුල් ආණ්ඩුවක් හදාගත්තට පස්සේ එතන රටේ ජනතාවගේ ජනමතය නියෝජනය වෙන්නේ නැහැ. ඒතර මේක යහපාල නේද? මේක කරන්නේ කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකයෝ. වර්තමාන නායක මහින්ද රාජපක්ෂ මහත්තයා නෙමෙයි. වෙන කවුරුත් නෙමෙයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, තව ඔය දැන් මේ UMP එක පරද්දන්න කියලා ජනතාවගෙන් ඡන්ද ඉල්ලගෙන දැන් රිංගගෙන ඉන්න කට්ටියනේ.
සාමාන්‍ය වචනින් කිව්වොත් ජනතාවේ වචනින් කිව්වොත් නේ එහෙම කට්ටියනේ නිමල් සිරිපාලා සුසිල් ප්‍රේමජයන්තල ඔය අකුලගෙන දැන් ගිහිල්ලා තියෙන්නේ අනිත් පැත්තට හරි දැන් ඒ සියලු දෙනා තමයි මේ වෙලාවේ මේ ජන ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ වරම අයුතු ලෙස පාවිච්චි කරගෙන ආණ්ඩුවක් හදාගෙන තියෙන්නේ. එහෙම හදන ආණ්ඩුවක් ජනමතය නියෝජනය කරන්නේ නැහැ. ඒක වැරදි. ඒක යහපාලනේ නෙමෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්දය ඉල්ලපු ක්‍රමය අනුව ගත්තොත් ජනමතයේ ඡන්දය ඉල්ලපු විදිය ගත්තොත් ඒගොල්ලන්ට UMP එකත් එක්ක ආණ්ඩුව හදන්න බෑ. Tamanට ආණ්ඩුවක් හදාගන්න බැරි වුණා නම් ඒගොල්ලෝ ඉන්න ඕන විපක්ෂේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂේ ඉන්න ඕන. එහෙම විපක්ෂේ හිටියා නම් එහෙනම් TNA එක සම්බන්ධන මහත්තයා විපක්ෂ නායකය වෙන්නේ නැහැ. සම්බන්ධන මහත්තයා විපක්ෂ නායකයා වෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ආණ්ඩුවකට ගිය හින්දා මිසක් ජනමතය හෝ ජනවරමට අනුව නෙමෙයි. හැබැයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව දෙන්න වෙලා තියෙනවා. ඒක කාට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ නිසා මේ ජාතික ආණ්ඩුව කියන්නේ එකක් ව්‍යවස්ථානුකූල නෑ අපි කියනවා. දෙක ජනවරමට එකඟ නෑ. එහෙම ජනවරමක් ලැබිලා නෑ. දීලා නෑ. ඡන්දදායක. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික ආණ්ඩුවක් හදන්න දීලා නෑ. ඊළඟ වැදගත්ම කාරණය තමයි මේක ඇමතිවරුන්ගේ ප්‍රශ්නේ. දැන් මේක පුදුම රටක්. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. අපි ඒ සඳහා අවස්ථාව ලබා දෙලිමු. කවුද අපිත් එක්ක දුරකථනයේ සම්බන්ධ වෙනවා? ආයිබුවන්. දක්ෂිණාංශික ව්‍යාපාර සැදගෙන යන තත්ත්වයෙන් මේ CIA සංවිධානයේ ඇමරිකන් එක්ක සේවා කරන ක්‍රිස්මාල් වගේ නීතිඥ මහත්වරු මේ ජනතා විමුක්තියට ආරාධන මේ පාර චන්ද්‍ර ඉදිරිපත්ලා තියෙනවා. ඒ වගේම කැට ව්‍යාපාරයක් මිත්‍රකල් කැට ව්‍යාපාරතුලින් සම්බන්ධ කරලා දේශපාලනය කරපු පක්ෂයක්ට වෙනම සල්ලි ඇමරිකන් හරහා සල්ලි හැදලා තියෙනවා. මේ පිළිබඳව කරපු ප්‍රකාශය තුළ මේ දක්වා ජනතා විමුක්තියට ප්‍රතික්ෂේප කරලා නැහැ. අපිට පේනා මෙතෙන්දී මේ ඡන්ද දෙන්නකත් මේ ජනතා විමුක්ති පෙරමුණත් දක්ෂිණාංශික හරහා මේ දක්ෂිණාංශිකට ඇදගෙන ගිය නිසා ඡන්ද ව්‍යාපාරයේ ඡන්ද සංඛ්‍යාව අඩු වෙනවා. මම අහන්නේ ඒ පිළිබඳව රාජාන් සහෝදරයගෙන් මේ මතය මොකද්ද කියලා ප්‍රකාශ කරන්න කියලා. හොඳයි, බොහොම ස්තුතියි. ඔව්, දැන් සෝමවංශ අමරසිංහ මහත්තයාගේ දේශපාලන ව්‍යාපෘතියම බිඳ වැටුණා. සෝමන් සම්රසිංහ මහත්තයාගේ දේශපාලන ව්‍යාපෘතිය උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදිලා ඒකේ ප්‍රගතිශීලී කණ්ඩායමක් ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක. සෝමන් සම්රසිංහ මහත්තයාගේ අදහස මම මේ කියන්නේ. ප්‍රතිගාමී කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම ජනවාරි 8 මෛත්‍රී දිනනකොට ඔහොම විග්‍රහයක් හදාගෙන ප්‍රතිගාමී කණ්ඩායම ප්‍රතික්ෂේප කරලා ප්‍රගතිශීලී මෛත්‍රීපාල සිරිසේන මහත්තයතුළු කණ්ඩායමත් සහ ජනතා විමුක්ති පෙරමුණත් සම්බන්ධ වෙලා තවත් අය ඒකාබද්ධ කරගත්ත දේශපාලන පෙරමුණක් දේශපාලන සන්ධානයක් හදාගන්න ඕන කියන එක තමයි එතුමගේ දේශපාලන පදනම. ඒ දේශපාලන පදනමට ජනතා විමුක්ති පෙරමුණ එකඟ නැහැ. එකඟ නැත්නම් අපි ධනේශ්වර දේශපාලන පක්ෂයක් එක්ක මුක්කුවක් වෙන්න ලෑස්ති නැති නිසා. එකඟ නැත්තෙම සෝමන් සමරසිංහ මහත්තයා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මේක පූට්ටු කරන්න දඟලන ඉන්නේ. එළියට ගිහිල්ලා කතා කරෙත් මෛත්‍රීපාල සිරිසේන එතුමාගේ ආරක්ෂාව කිය තමයි ගියේ. හරි, එතකොට එතුමා දරපු ඒ උත්සාහය වැරදුනා. ඒ උත්සාහය තමයි හිටියා චම්පිකරණෝක මහත්තයලා හිටියා. චම්පිකරණෝක මහත්තයලා හිටියෙත් UMP එකට ගහලා UMP එක වට්ටලා UMP එකට විවේචන කොටනකොට ওই දින 100 ඇතුළේ විවේචන කොටනකොට චම්පි කරනවක මහත්තයලා UMP එකට අද ලැජ්ජ නැතුව ගොඩ වුණාට අලියාගෙන් ඡන්දෙල්ලුවට පහුගිය කාලය තුළ දිගට ගහගෙන ආවා. ඒ ගහගෙන ආවේ මෛත්‍රී චම්පිකලයි සෝමවංශයි ඔය තවත් කට්ටිය එකතු කරගත්ත සන්ධානයක් ගහගෙන යන දේශපාලන ගමනකට.
එතකොට දක්ෂිනාංශික මඩගෝරුවට මේක ඇදගෙන යන්න ඔය ඔය කියන සෝමාංශ මහත්තයා දරපු උත්සාහය අපි පරාද කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. පරාද කරපු හින්දා තමයි ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් වුණේ දක්ෂිනාංශික කඳවුරු දෙකකට එරෙහිව වෙනම ස්වාධීනව දේශපාලනය කරන්න. ඒ ඒ ඒ හැකියාව අපි ඉතුරු කරගත්තා. එහෙම නැත්නම් ඔය සෝමාංශ සමරසිංහ මහත්තයා කියන කතාව නෙමෙයි. ඊළඟට මුදල් කතාව. අපිට කවදාත් අපි කැටවලට සල්ලි එකතු කරා. ආධාර පත්‍රයට සල්ලි එකතු කරා. අපි ව්‍යාපාරික මහත්තුරුන්ගෙන් සල්ලි එකතු කරා. සමහර ව්‍යාපාරික මහත්තු අපිට ඇවිල්ලා සල්ලි දෙනවා. ඒක ඒක අදත් තිබ්බා ඊයේත් තිබ්බා හෙටත් තියෙනවා. ඒක නැතු යන්නේ. ඉතින් ඒ නිසා අපිට ඡන්ද කරගන්න අපිට සල්ලි හොයාගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි හොයාගත්තා. අපි කරගා. අපිට ගොඩක් අය උදව් කරා. මාධ්‍ය ආයතන ප්‍රධානීන් උදව් කරා ගොඩක් අපිට. විවිධ අය ලොකු සහයෝගයක් දුන්නා. ඒ අපි පහුගිය කාලේ කරපු දේශපාලනය විසින් තමයි අපි මේ ඔසවා තැබීම වෙන්නේ. නිකන් නෙමෙයි. ඒ කියන්නේ රටේ තිබුණු ඒකාධිපති ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙනිච්ච සටන වෙනුවෙන් තමයි විශාල ජනතා සහභාගීත්වයක් එක්ක අපිට විවිධ ආධාර ගලාගෙන ඉන්නේ. අපි තව ඉස්සරහට යනකොට තව ආධාර වැඩි වෙනවා. ඒක තමයි දේශපාලන ස්වභාවය. ඒ නිසා අපිට මේ ඡන්දේ කරන්න ගොඩක් අය ආධාර කරා. අපි ඒගොල්ලන්ට ස්තුති කරනවා. අපි ඒ වගේම ඉල්ලනවා තව තවත් ඉදිරියේදී අපිට වැඩි වැඩියෙන් ආධාර කරන්න. අපේ පක්ෂේ තියෙනවා මුදල් මණ්ඩලයක්. අපේ පක්ෂේ තියෙනවා මුදල් ලේකම් කෙනෙක් ඉන්නවා. ඒ මුදල් මණ්ඩලය සහ ලේකම් පක්ෂයට වාර්තාවක් ඉදිරිපත් කරනවා. මුදල් හම්බුනේ කොහෙන්ද? මුදල් වලට මොකද්ද උනේ කියලා. ඒ සම්බන්ධ ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුණට නෑ. සෝමන් සම්මිසක මහත්තයාට තියෙනවා නම් එතුමාට ඒක විසඳගන්න තියෙන වෙන ක්‍රමයකට. ඉතින් එතුමාට දැන් අර තමන් යන්න ගිය දේශපාලන ගමනෙන් අනාත වෙලා දැන් යන්නේ නම් නැති වෙලා අනිත් අය කොහෙට හරි මුක්කු ගහගත්තා. චම්පේ කරනවා කළා එල්ලුණා UMP එකේ. හරි. සෝමන් සම්මිසක මහත්තයා අන්තිමට තනි වුණා. ඉතින් දැන් වෙන මොකද්ද දැන් කරන්නේ? ජනතා විමුක්ති පෙරමුණට බණින්න වැර ඔය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරලා ඉඳලා ගිය අයගේ පළවෙනි වැඩේ තමයි ගිය අය හෝ යව් අය තමන්ට එක යන්න හේතු වෙච්ච කාරණාව පැත්තකින් තියලා එහෙම නැත්නම් අයින් කරපු කාරණාව පැත්තකින් තියලා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රහාර කළා. ඉතින් අපිට මේක පුරුදුයි. මීට වඩා ප්‍රහාර අපි දැකලා තියෙනවා. සෝමන් සමරසිංහ මහත්තයා ගියහින් අපිට එක ඡන්දයක් නැති වුණා. හැබැයි ඡන්ද ගොඩක් වැඩි වුණා. ඒක තමයි වෙච්ච ඇත්ත. ගොඩක් දෙනෙක් සමාජයයි කිව්ව ඔය මිනිස්සු ගියේ කොහොඳයි කියලා. සමාජය. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා මේ ඔය වාමාංශික දේශපාලනයක් අපි ළඟ තියෙන නිසා තමයි ධනපති පන්තිය අපි ඒ කියන්නේ 2003 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සම්දානයක් ගහපු එකත් වැරදි කියලා පිළි අරන් ඉන්න දේශපාලන පක්ෂයක්. වැරදි කියලා එදා. ඊට පස්සේ අපි ආයි UMP එකත් එක්ක කරේ නැගින්න යන්නේ කොහොමද? දැන් අපි තීරණයක් අරන් තියෙනවා. හරි අපි සමුලුවක් තියලා තීරණයක් අරන් තියෙනවා. 2003 සම්දානයක් ගහපු එකත් වැරදි කියලා. ඒ සම්දානේ නොගහ වෙනත් ආකාරයක දේශපාලන ක්‍රියාවලියක් තුලින් අපිට ඉදිරියට ගියා නම් වඩාත් හොඳයි. ඇයි දින 100 වැඩපිළිවෙලේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ විධායක සභාව නියෝජනය කරන්න ගියේ? මෙහෙමයි. අපි ගියේකින් ඔබතුමන්ලගේ අරමුණ ඉෂ්ට වුණා. ඒක මෙහෙමයි. අපි ඕනම දේශපාලන පක්ෂයක් එක්ක කටයුතු කරනවා. ඒ කියන්නේ සමාජයේ අපි ප්‍රතිසංස්කරණ පිළිගන්නවා. සමාජය යම් නවීකරණයන් කිරීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ පිළිගන්නවා. එතකොට යම් ප්‍රතිසංස්කරණයක් කරගන්න යනකොට ඒ තිබුණු වටපිටාව ගත්තොත් ඒක ඇතුලේ සම්මුතියක් ඕන. පාර්ලිමේන්තුවේ තිබ්බ ස්වභාවය අනුව, බලය තිබුණු ස්වරූපය අනුව, ජනාධිපති එක පැත්තක, අගමැති තව පැත්තක, පාර්ලිමේන්තුව තව පැත්තක, සුළුතර ආණ්ඩුවක් අපි එළියේ, ආදි වශයෙන් මේ තිබුණු එක ඇතුලේ යම් සම්මුතියක් ගොඩනගා ගන්නකොට අනිත් පක්ෂත් එක්ක ගනුදෙනු කරන්න ඕන. ඒ අනිත් පක්ෂත් එක්ක ගනුදෙනු කරන්න හදාගත්ත එක ආකෘතියක් තමයි ඒක. ජාතික විධායක සභාව කියන්නේ අනිත් පක්ෂත් එක්ක ගනුදෙනු කරන්න හදාගන්න ආකෘතියක්. ඒතකොට ඒ ආකෘතිය විසින් අපි කරගෙන ආපු දේශපාලනයට මොකුත් හානියක් වුණේ නැහැ. ඒක කවුරු හරි ආණ්ඩුවට සම්බන්ධ වීමක් හරි UMP එකත් එක්ක මොකක් හරි කරපු එකක් හරි කියාගන්න කාට හරි ආසාවක් තියෙනවා නම් එහෙම කියාගන්න එකට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක එයාගේ ආසාවනේ. ඒ ආසාව ගැන අපිට කරන්න දෙයක් නැහැ. නමුත් අපිට ඒකට විග්‍රහයක් තියෙනවා. පැහැදිලි කිරීමක් තියෙනවා. මොකද්ද? ඒ අවධිය කියන්නේ සම්මුතියක් අවශ්‍යයි. ඒ සම්මුතිය අපි මේ හැමොත් එකම ගොඩනගා ගන්න උත්සාහ කළා. ඒ තුලින් තමයි ඔය 19 වෙනි සංශෝධනය පවා පාර්ලිමේන්තුවට ගේන්නේ. මේක අපි එකඟම 19 වෙනි සංශෝධනය නෙමෙයි.
අපි ඕනම දෙයක් කරන්න බෑ දැන් උදාහරණයක් දුන්නොත් පක්ෂමාරු කරන්න ඒක නවත්තන්න නීතියක් ගේන්න ඕන කියලා අපේ පදනම වුණා නමුත් පාර්ලිමේන්තුවේදී UMP එකයි ශ්‍රී ලංකාවයි එකතු වෙලා ඒක අයින් කරගත්තා හරි ඒක අයින් කරගත්තා කියලා ඒකෙදී අනික් කැලේ වලට ඒ අනික් කැලේ වලින් මොකක් හරි ප්‍රතිසංස්කරණයක් වෙනවනම් හොඳ පැත්තට අපිට ඒතකොට ඒක ප්‍රතික්ෂේප කරන්නත් බෑ ඒතකොට අපි ඉතුරු කරගන්න රයිට් හොඳ හොඳ ටිකක් මේකෙන් එනවා ඉතුරු ටික වෙනුවෙන් අපි ඉදිරියට ෆයිට් කරනවා ඒවත් සිද්ධ වෙන්නේ එහෙම දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒ වටා ප්‍රබලව පිළිගැහිලා හිටපු කණ්ඩායම් වලට ඒගොල්ලෝ දන්නවා මේ JVP එකේ මේ පසුගිය දේශපාලන ක්‍රියාකාරීත්වය තමන්ගේ පරාජයට ප්‍රබල බලපෑමක් කරා මතවාදී මේ පැත්තේ ප්‍රබල බලපෑමක් කරා ඒ ප්‍රබල බලපෑම කරපු නිසා ඔවුන්ට අපිත් එක්ක එක්තරා තියෙන තරහ අපි දන්නවා දේශපාලන තරහ පෞද්ගලික තරහ නෙමෙයි ඒ තරහට කියන දේවල් තමයි UMP එකත් එක්ක දැන් බලද්දි UMP එකත් එක්ක ගිහිල්ලා තියෙන කවුද මේ අපි UMP ත් එක හවුල් හවුල කීකේ හිටපු කට්ටිය තමයි දැන් UMP එක බදාගෙන එක ඇමති මණ්ඩලේ වාඩි වෙලා ඇමති සංඛ්‍යාව වැඩි කරගෙන මේ එක පතේ කාගෙන ඉන්නේ මේ අපිට කියනවා අලිපටව් කියලා රතු අලි කියලා රතු අලි අපි කෙටි විරාමයක් ලබා ගමු විරාමෙන් අනතුරු යලි තමයි ඔබයාලිත් 360 සජීව සංවාදයේ සමගින් දැන් අනිත් කාරණේ තමයි ඔබතුමන්ලා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඇමති මණ්ඩලයේ විවේචනය කළා විශාල ඇමති මණ්ඩලයක් ඉන්නවා කියන කාරණය. අද වෙනකොට කැබිනට් ඇමතිවරු 48 නියෝජ්‍ය ඇමතිවරු 45. ඊට අමතරව සංදාන මාධ්‍ය හමුවලදී අපිට ඇහෙනවා සංදානේ ජයග්‍රහණය කරපු දිස්ත්‍රික්කවල වැඩිම මනාප ගත්ත මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමතිවරයෙක් හා සමාන වරප්‍රසාද හිමි වෙන්නවා කියලා එහෙම කතාවකුත් තියෙනවා. එතකොට ඔවුන්ගේ දිස්ත්‍රික්ක සභාපති කමට අමතරව සංවර්ධන කමිටු සභාපති කමට අමතරව දැන් මේ මේකටද මිනිස්සු ඡන්දෙ දුන්නේ. අපි ඔක ව්‍යවස්ථාවෙම පටන් ගමුකෝ. දැන් 19 වෙනි සංශෝධනයේ ඊටාම මේ ප්‍රගතිශීලී යෝජනාවක් දැම්මා. ඒ යෝජනාව තමයි ඇමතිවරු ගාන ඒ කියන්නේ ආණ්ඩුවක් හදනකොට ඇමතිවරු ගාන 30යි කියලා දැම්ම කැබිනට්. 30කට සීමා විය යුතුයි කියලා. මොකද අර රටේ ලොකු සාකච්ඡාවක් ආවර පළාත් සභාවේ 5යි කියලා තියෙනවා වගේ අපේ ව්‍යවස්ථාවටත් මේ ඇමතිවරු ගාන මහාණ්ඩුවේ ඉලක්කම දාමු කියලා. ඒක හොඳ සාකච්ඡාවක්. ඒ අනුව දැම්ම 30යි කියලා. ඒ කියන්නේ කැබිනට් ඇමතිවරු 30යි කැබිනට් නොවන අය 40යි කියලා දැම්ම. 45යි. 45යි කියලා දැම්ම. ඊට පස්සේ දැන් ඒකෙන් රටට කියවෙන පණිවිඩයක් තියෙනවා. අපි 30 අපි පිළිගන්නේ අපි කියන්නේ 25ක් තිබ්බනම් ඇති කියලා ඒක වෙනම කතාවක්. නමුත් ව්‍යවස්ථාවට 30යි කියලා දානකොට ඒකෙන් ඇඟ වෙනවා මේ රට කරන්න ඇමතිවරු 30ක් ඇති කියලා. මේ රට කරන්න ඇමතිවරු 30ක් ඇති කියන එකක් ඒකෙන් පිළිගැනෙනවනේ. එහෙනම් තවත් පක්ෂ එකතු කරගෙන ජාතික ආණ්ඩුව නමින් එකක් හදනකොට 30 ඉක්මවා යන්න ඕන ඇයි තර්කානුකූලව ගත්තොත් 30 ඉක්මවා යන්න ඕන එහෙනම් මේ ගන්න අයට රට කරගෙන යන්න 30ක් ඇති එහෙනම් ව්‍යවස්ථාවට දාලා පිළිගත්තේ හැබැයි 40ට දක්වා වැඩි කරගන්න ඕන වෙන්නේ තවත් වැඩි කරගන්න පුළුවන් ඕන ආයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා හරි ඒ වැඩි කරගන්න ඕන වෙන්නේ මොකටද එහෙනම් මේ එන අයට වරප්‍රසාද වරදාන හැටියට මේවා බෙදන්න සහ බෙදා ගන්න ඒ කියන්නේ මහජනයාගේ ධනය ඒ අයට බෙදා හදා ගන්න අපේ බදු මුදල් දඩ මුදල් මොනවා හරි භාණ්ඩාගාරයට එකතු වෙන දේවල් ටික පාර හදන්න තියෙන සල්ලි ටික විතර මේ ගන්න ඉස්පිතාලේ බෙහෙත් ටික ගේන්න තියෙන දේවල් ටික තමයි මේ ගන්න හරි දැන් මේගොල්ලෝ යහපාලනයක් නම් මේ කරේ කරන්න තිබෙ මොකද්ද ආ එමතුරු ගන්න 30 තමයි එකතු වෙන කට්ටිය 30 බෙදා ගන්න ඕන එකතු වෙන කට්ටිය 30 බෙදා ගන්න තිය වැඩි කරගන්න බෑ. හරි. හැබැයි දැන් තිය වැඩි කරගෙන තියෙනවා. ඉතින් මේ අපි දන්න ලෝකෙ හැම රටකම ගත්තම චීනෙ ජනගහනේ කීයද? කෝටි 137ක්. ඇමරිකන් 17යි. ඉන්දියාවේ 127යි කෝටි. ඇමරිකන් 36යි. හරි. ඒතකොට මේ ළඟ ළඟ අපි ගණන් කරන ළඟ රටවල් වල තියෙන අද්දැකීම්. ඒ නිසා මේ යෝද දැවැන්ත ඇමති මණ්ඩලයක් හදාගෙන තියෙනවා. ජාතික ආණ්ඩුව කියලා ලේබලයක් ගහගෙන ආණ්ඩුව මොන ආණ්ඩුව හරි
මේගොල්ලන්ගෙ තිබුණ යහපාලනයක් නම් ජනතාව වෙනුවෙන් කැපකිරීමක් නම් කළ යුතුව තිබුණේ තිබෙන ඇමතිකම් ගන්න කට්ටිය බෙදා ගන්න එක. තනියම UMP එකට ආණ්ඩුවක් හදන්න බෑනේ. බෑ. අපි තමයි ඇමතිවරු 30යි. පිටින් ගන්නවා කට්ටියක්. ගන්නකොට 30 තමයි බෙදා ගන්න ඕනේ නා UMP එකෙන් ටික දෙනෙක් අයින් කරලා අඩු කරලා කැපකිරීමක් කරලා අත් අර 30න් ටිකක් තමයි අනිත් අයට දෙන්න ඕනේ. නමුත් එහෙම නෙමෙයි කරලා තියෙන්නේ. ඒ නිසා ජනවරමකුත් නැති විශේෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අය මේකට සම්බන්ධ කර ගැනීමෙන් මේ ජනවර්ම විකෘති කරපු ආණ්ඩුවක් තියෙනවා. ඒ ආණ්ඩුව ව්‍යවස්ථාවත් එක්ක බලද්දි දැන් එහෙම ආණ්ඩුවක් හදන්න පුළුවන්ද කියලා අභියෝගිකුත් තියෙනවා. ඒතර දැන් ඉදිරිපත් වෙන අපි හදපු කෙටුම්පතේ තියෙන්නේ මේමයි කියලා. කෙටුම්පත නෙමෙයි සම්මත කරපු එක ගැන අපි කියන්නේ. සම්මත කරපු එකේ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ සම්බන්ධ කරගෙන හදන්න ඕන කියලා ඒගොල්ලෝ පක්ෂ කීපයක් සම්බන්ධ කරන් හදලා තියෙනවා. ඒක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක කතා කරාම මම පොඩි සාරාංශගත කිරීමක් කරන්නේ. ඒතොර ඇමති මණ්ඩලයේ පත් කරගෙන තියෙන විදිය වැරදි. වැරදි කියලා කියන්නේ ඔය තියෙන මේ ව්‍යවස්ථාවට අනුව නෙමෙයි. ව්‍යවස්ථාවට අනුව නෙමෙයි වැරදි කියලා කියන්නේ. ව්‍යවස්ථාවට අනුව තමයි දැන් ඔය කරගෙන තියෙන්නේ. හැබැයි ව්‍යවස්ථාවේ ජාතික ආණ්ඩුවක්ද මේක කියන එක පිළිබඳව වෙනම ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙනම කාරණයක්. ඉතින් ඒ ඔක්කොම එකතු කරලා ගත්තම ආණ්ඩුව පෙන්නලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් මූලික මේ දෙදෙනාගේ නායකත්වය තුලින් පෙන්නලා තියෙනවා පුදන කොටම කාපියකා කියලා කියන්නේ පටන් ගන්නකොටම යහපාලනයකට අදාළ කරන මූල ධර්ම ටික බිඳ දාලා තමයි මේගොල්ලෝ මේ ආණ්ඩුව හදාගෙන තියෙන්නේ පටන් ගන්නකොටම ඒතකොට ඉදිරියට යනකොට දැන් එන අභියෝග එක අපිට නම් දැනටම සාතිකයි මේ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැටළු විසඳන්න සමත් වන සමාජයට යහපාලන දෙන්න සමත් වෙන ආණ්ඩුව බවට පත් වෙන්නේ නැහැ. ජනවාරි 8 ලැබුණු ජනවරමත් අගෝස්තු 17 ජනවරමත් දෙකම දැන් අවුල් කරලා තියෙනවා. ජනවාරි 8 ජනවරමටම නම් පයින් ගහලා ඉවරයි. මොකද මේක යහපාලන කතාවක් ඇත්තෙම ඒ තියෙන බවක් පෙන්නලා නැහැ. ආදර්ශයක් දීලා නැහැ. ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීම ගත්තම ජාත්‍යන්තර වශයෙන් දැන් ඇමරිකාවේ ඇමරිකානු විරෝධී විදියට කටයුතු කිරීම ඊට පස්සේ එතනින් එහාට ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව පෙනී සිටීම මේවත් එක්ක ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය සඳහන් වෙනවා දැන් වර්තමානයේ වෙනකොට ওই தත්ත්වය ටිකක් වෙනස් වෙලාද කියලා හිතන தත්ත්වයක් තියෙනවා මේ 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 රටවල් වලට ඇමරිකාව ඉන්දියාව වගේ රටවල් වලට ඕන විදිහට අපේ රටේ දේශපාලනය හැසිරෙනකොට ඒ ජනතා විමුක්ති පෙරමුණත් ඒකට ඕන විදිහටද කටයුතු කරන්න කියන ප්‍රශ්නේ අතරම දැන් ඔය දේශපාලනයේදී මේ වචන පාවිච්චි කරන විදිහේ වැරද්දක් තියෙනවා අපි ඇමරිකාවට විරුද්ධ පක්ෂයක් නෙමෙයි එහෙම නැත්නම් ඉන්දියාවට විරුද්ධ පක්ෂයක්වත් නෙමෙයි අපි ඒගොල්ලන්ගේ විදේශ ප්‍රතිපත්තියට විරුද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති වලට විරුද්ධ වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ආක්‍රමණකාරී සංස්කෘතික ප්‍රතිපත්ති වලට විරුද්ධ වෙලා තියෙනවා. නැත්නම් යන ඇමරිකාවකම ජනතාවත් එක්කම මේකට සම්බන්ධ වෙනවනේ. ඒ රටවල් ඒ අවධිවල පාලනය කරපු පාලකයෝ අනුගමනය කරපු ඒ ක්‍රියාමාර්ගත් එක්ක අපි ඒවත් එක්ක හැප්පිලා ගනුදෙනු කරලා තියෙනවා. ඇමරිකාව කොයි ආණ්ඩුවවත් මූලික වශයෙන් අධිරාජ්‍යවාදී ඒක තියෙනවා ඒ නිසා ඇමරිකන් අධිරාජ්‍යවාදී කියන වචනයක් අපි පාවිච්චි වෙනවා ඉන්දියානු ව්‍යාප්තවාදී කියලා පාවිච්චි කරනවා දැන් මේ රටවල් කවදා දේශපාලනිකව ආර්ථිකව සමාජීය සංස්කෘතික වශයෙන් ගත්තොත් අනිත් රටවල් තමන්ට ඕන විදියට හසුරුව ගන්න කැමති එහෙම නැත්නම් තමන්ගෙම මේ ඒජන්තයෝ කරගන්නත් කැමති දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් ලංකාව ස්වාධීනව නැගී සිටලා කෙලින් වෙලා එන රටක් බවට පත් වෙනවට විරුද්ධම රට තමයි ඉන්දියාව ළඟම තියෙන ඉන්දියාව. ඒගොල්ලෝ බලන ඒක අභියෝගයක්. දේශපාලනේ අපි ඒගොල්ලන්ට ඒක වැරද්දකට වඩා අපි ඒගොල්ලන්ව තේරුම් ගන්න ඕනේ. ඒගොල්ලෝ ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කවදත් අපේ රටේ බලයට එන ආණ්ඩු Tamanට ඕන විදියට හසුරුව ගන්න විවිධ ක්‍රම පාවිච්චි කරනව අනුගමනය කරනවා. එහෙම බැරි වෙනකොට ඒවත් එක්ක හැප්පෙනවා. හැප්පෙනවා චෝදනා දෙනවා ඒක ඒක ඒ ඒගොල්ලෝ කරන්න පුළුවන් જાතියක් කරනවා. ඒ පිළිබඳ අපි අවබෝධයකින් තමයි වැඩ කරන්නේ.
Iti මේ වෙලාවේ මේ මේ නිශ්චිත මොහොතේ අපිට නිශ්චිත ප්‍රශ්නයක් පේන්න නැහැ. නිශ්චිත ප්‍රශ්න. ඒ කියන්නේ දැන් අපිට මොකෝ ජිනීවා වල ප්‍රශ්න උනත් ගත්තොත් ප්‍රශ්න ආපු විදියක් තියෙනවා. එතකොට දැන් රටේ දේශපාලනයේ යම් කිසි වෙනස්කම් ප්‍රමාණයක් වෙලා තියෙනවා. ඒ දේශපාලනයේ බල පෙරලියකුත් වෙලා තියෙනවා. ඒ ඒ වෙනස්කම්ුත් එක්ක ජිනීවා වල හැසිරීමත් වෙනස් වෙයි. ඒ වෙනස් වෙනක අපි බලන්න ඕනේ. ඒක දැන් අපිට වාසිදායක පැත්තකට වෙනස් වෙනවද? අවාසිදායක පැත්තකට වෙනස් වෙනවා. ඔය කියන බල පෙරලිය පිටිපස්සේ ඉන්දියාවේ හිටියා කියන සාකච්ඡාව සමාජය තුළ තියෙනවා. ඔව් අපි මම දැන් මේක ඉන්දියාව කියලා ගන්නෑ. හරි. විද බලවේග ඉන්නේ නැති. හරි. ඉන්දියාව කවුද? ඉන්දියාවේ වර්තමාන පාලනයද? ඉන්දියාවේ විපක්ෂයක්ද? වෙන කට්ටියක්ද? ඒතර අපි රටක් gediya pitin කියන එක දේශපාලනයට එච්චර හොඳ නෑ. හරි. එහෙනම් අපි කියනවා ඉන්දියාවේ වර්තමාන පාලනය එහෙම නැත්නම් ඉන්දියාවේ වර්තමාන පාලනයේ පිටින් ඉන්න අය. එහෙම නැත්නම් ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය මේ වෙනකොට ක්‍රියාත්මක වෙන විදිය. එහෙම එහෙම තමයි ගන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව වට ගන්න ඕන අය ගොඩක් හිටියා. අපිත් හිටියා. හරි. අපිත් හිටියා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ හිටියා. ඊළඟට TNA එක හිටියා. අපි රට ඇතුලේ වගේම ලෝකයේ ඇතුළත් විවිධ දේශපාලන බලවේග එහෙම නැත්නම් දේශපාලන අර ඔබ කිව්ව විදිහ අපි රටවල් කියලා කිව්වා මේ මොහොතකට තේරුම් ගන්න පහසුවට විවිධ අයට උමනාව තිබුණා. ඒ ඒ එහෙම එහෙම උමනාව තිබ්බට දැන් ඔබතුමන්ලා ගත්තත් එක්සත් ජාතික පක්ෂය ගත්තත් මේ මේ පක්ෂ මේ රට ඇතුළෙම තමන්ගේ දේශපාලනය කරන රටේම තියෙන පක්ෂනේ. රටේ පක්ෂ රටේ තවත් දේශපාලන මතයක් දරන පිරිසක්. දැන් මේ කතා කරන්නේ එහෙම පිරිසක් ගැන නෙමෙයි. මේ කතා කරන්නේ ජාත්‍යන්තරව ඇයි ඔව් නිකම්මද මේ අතපෙවීම කරන්නේ? නිකම්මද මේ පිටිපස්සට සම්බන්ධ වෙන්නේ ඇවිල්ලා? අධිරාජ්‍යවාදීන් වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්. මේ කොතනින් හරි මේ අය මේ අපේ රටේ දේශපාලනයට සම්බන්ධ වෙන්නේ හේතුවක් නැතුවද? එහෙම වෙන්න බෑ. ඒකත් තියෙනවා. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තියෙනකොට විතරක් නෙමෙයි උනේ. ඒකත් මතක් කරන්න ඕන. දැන් අපි දුම් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ආණ්ඩුව තියෙනකොට ඉන්දියාව තව රටවල් නේ ඉන්දියාව ඍජුවම මැදිහත් වුණා මේ පාලනය වට්ටන්න. මේක බිඳ දමන්න යටත් කරගන්න එහෙම කරගත්තා. ඉන්දු ලංකාගේ උසුම කියලා එකක් ගැහුවා. එක්සත් ජාතික පක්ෂයේ මහා ලොකුයි කියන ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉන්දියාව ඉස්සරහ දන ගැහුවා. වැටුණා. අසංකල රට පාවල දුන්නා. මේ වගේ අවස්ථාවල් වලදී ජනතා විමුක්ති පෙරමුණ හැසුරුනේ දැන් දැනට වඩා බොහොම ඉදිරියට ගිහිල්ලා. ඔවුන් දරුණු ලෙස තමන්ගේ මතවාදය වෙනුවෙන් පෙනී සිටියා. ඉන්දියාවට මැදිහත් වෙන්න දැනට අපි සංකල්පනේ කියන්නේ නිශ්චිත කාරණයක් නැහැනේ. දැන් මේ ඔබයි මායි කතා කරන වෙලාවේ නිශ්චිත කාරණේ අපි හිතනවානේ මෙහෙම තියෙනවා මේ ඇත්ත තියෙනවා. ඒ කියන්නේ අපේ රට මෙතන වැදගත් වෙන්නේ අපේ රටේ විශේෂයෙන්ම ගත්තොත් භූගෝලීය පිහිටීම. දැන් ලෝකේ බල කඳවුරු දේශපාලනයක් ක්‍රියාත්මක වෙනකොට ඒ බල කඳවුරු වලට අවශ්‍යයි අපිව. අපේ රටේ සම්පත් කොල්ල කෑමකට වඩා ඉතිහාසෙ පුරාම අපේ රටේ මහා ලොකු අපි ඔය කිව්වට මහා ලොකු සම්පතුත් නැහැ. අපි ඔය නිකන් සමහරලාටනේ අතිශෝක්තියෙන් කියන තරමක් තියෙනවනේ. ඒ සම්පත් කොල්ල කෑමකට වඩා ලෝකේ බලවතුන්ට තමන්ගේ ලෝකය තුළ බලය පවත්වාගෙන යෑමේදී අපේ රටේ මේ පිහිටලා තියෙන තැන පිහිටීම වැදගත්කමක් තියෙනවා. ඔබ ඔබ කියන අර නිශ්චිත කාරණේ අපිට දැනට පේන්නේ නැහැ කියලා ඔබ සඳහන් කරනවානේ නිශ්චිත කාරණයක්. ඒ නිශ්චිත කාරණේ සීපා ගිවිසුම වගේ එකක් වුණොත් මොකද වෙන්නේ? ඒකම කියලා කියන්න අමාරුයිනේ. උපකල්පන යළිත් සීපා ගිවිසුම වගේ ගිවිසුමක් ක්‍රියාත්මක වුණොත් ජනතා විමුක්ති පෙරමුණ එතනදී කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? බලමු දැන් වුණොත් කියලා කතා කරන උපකල්පනයක්නේ. ඒකනේ උපකල්පන. ඒක මම කියන නොවුනොත් කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. නොවුනොත් අපරාධිනේ අපි දෙන්න මේ සාකච්ඡාව. වුණොත් නොවුනොත් කියන අපි කතා නොකරෙමු. මොකද ඒවා අසම්භාව්‍යයි. එතකොට මේ අපේ රට ග්‍රහණය කරගන්න කවදත් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව වටන්නේ මේ මීට කලින් ආණ්ඩුව වටන්නත් මැදිහත් වෙලා තියෙනවා විවිධ ක්‍රමවලට. මේ ආණ්ඩුව වටන්නත් ඉදිරියට මැදිහත් වෙනවා. ඒ ඒ ඒ පිළිබඳ කිසිසක්යක් නැහැ. ඒ ඒවා එහෙම වෙන අතර අපි අපේ න්‍යාය පත්‍රය අපි සකස් කරන්නේ රටට මොකද වෙන්නේ? රටට හානියක් වෙනවා නම් ඔය ඔබතුමිය ආපු නිශ්චිත කිවිසුම ගමුකෝ.
ඒක හෝ වෙනත් ඕනම දෙයක් සම්බන්ධයෙන් ඔය බොරුවට කෑ ගහන දේශප්‍රේමීන්ට වඩා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙනවා හැමදාමත් මේ රටට ඒ ආකාරයේ ප්‍රබල රටට හානිකර තත්ත්වයක් එනකොට ජනතා විමුක්ති පෙරමුණ නිකන් හිටියේ නැහැ කියලා අපේ භාවිතාවෙන් අපි පෙන්වලා තියෙනවා ඉතිහාසයේ පුරාම වර්තමානය ගැන කියන්න තියෙන අනාගතය ගැන කියන්න තියෙන්නේ ඔය බොරු දේශප්‍රේමීන්ට වඩා අපි ළඟ ඇත්ත දේශප්‍රේමී තියෙනවා මහින්ද මහත්තයාගේ ආණ්ඩුව වටන්න කටයුතු කරත් ඒ හින්දා ඇත්ත දේශප්‍රේමයක් තියෙන හින්දා එතකොට මේ ආණ්ඩුව සම්බන්ධනුත් අපිට කියන්න තියෙන එක මේ ආණ්ඩුව සම්බන්ධනුත් කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව හරහා රටට ජාතික වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් හෝ දේශපාලනේ ආර්ථික වෙනත් පැත්තකින් වෙන්න පුළුවන් හානියක් සිද්ධ වෙනවා නම් අපි ඊට එරෙහිව කටයුතු කරනවාමයි ඒ පිළිබඳ සැකයක් තියාගෙන පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රීගෙන නැතත් අපි එහෙම කරනවා එක මන්ත්‍රීගෙන නැතත් පාර්ලිමේන්තුවේ മന്ത്രി සංඛ්‍යාව පදනම් කරගෙන නෙමෙයි ඉතිහාස පුරා අපි එවැනි අවස්ථාවල කටයුතු කරලා තියෙනවා ජනතාව පෙළගස්සනවා ඒකට අපිට ඕන තරම් ඉතිහාස අත්දැකීම් තියෙනවා ඒ අත්දැකීම් වල අපිට අභාවාචක සිදුවීමුත් තියෙනවා ධනාත්මක ඒවත් තියෙනවා ඒ ඔක්කොම පිළිබඳ අපිට සංක්ෂිප්ත අදහසක් තියෙනවා ඊට අනුව අපි රට පිළිබඳ ප්‍රශ්නයක් ආවොත් බෙදුම්වාදී වෙන්න පුළුවන් හරි ඊළම්වාදී වෙන්න පුළුවන් වෙනත් ස්වරූපයක වෙන්න පුළුවන් රටට රෙහි වෙන කුමන හෝ කුමන්ත්‍රණයක් આવොත් ඒ පරාද කිරීම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැමදේම අපි කරමු හොඳයි බොහොම ස්තුතියි අද දවසේදී 360 සජීව සංවාදයට සහභාගී වෙන්න පිළිබඳව ඒ වගේම ඔබටත් ස්තුතිය අප සමග රැඳී සිටින සම්බන්ධයෙන් අපි තවත් සතියකින් යලිත් හමු වෙමු සුබ රාත්‍රී